समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सागमोक्खदं धम्मस्सवनकालो अयं पदन्ता धम्मस्सवनकालो अयं पदन्ता धम्मस्सवनकालो अयं पदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स හොඳයි පින්වතුනි හොඳයි පින්වතුනි අද දිනේ අපි සූදානම් වෙනවා මේ පින්වතුන්ට ඉතාමත් වැදගත් වෙන ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නට ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වීමට මත්තෙන් අපි මෙන්න මෙහෙම කල්පනා කරමු දැන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ චන්බුද්දීපයේ එදා වැඩ වාසය කළා 62ක් වූ අන්‍යාගමික මිනිසු. එතකොට බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි. ඔකෝම අය වෙන වෙන ආගම්වල නිගණ්ඨ දහමේ ජෛන ආගම්වල වෙන වෙන ආගම්වල මතිමතාන්තර යෙදෙමි වත් පුරමින් හිටපු ඒ මිනිසුන් 30කටයි උන්වහන්සේ ධහම දේශනා කළේ. එතකොට පින්වතුනි කල්පනා කරන්න අපි දැන් මම මේ සාකච්ඡාව ටික ටික ඔය පින්වතුන්ට හිතන්න අවධානය යොමු කරන්න අවස්ථාව සලස්වමින් තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ කල්පනාවට යොමු කරන්නේ. එහෙමනම් දැන් බුදු පියාණන් වහන්සේ ධහම දේශනා කරේ බෞද්ධයන්ට නෙමෙයිනි. හැබැයි අපි හැමෝම බෞද්ධයෝ. අපි බෞද්ධයෝ වෙලා තියෙන්නේ කොහොමද? එක්කෝ අපේ අම්මා හරි තාත්තා හරි උපතින් බෞද්ධ අපි බෞද්ධ පවුලක ඉපදුණු නිසා උපත්යෙන්ම උපන්න සහතිකේම බෞද්ධ කියලා ලියලා තියෙනවා. මේ බෞද්ධයන්ට විතරද බුදු පියාණන් වහන්සේගේ ධහම ගෝචර වෙන්නේ. උන්වහන්සේ දේශනා කළ වදාලා වූ ධහම දේශනා කළේ මේ සියලුම දුක් විඳින මිනිසුන්ට. මේ සියලුම මිනිසුන්ට සංසාර ගමනින් මිදී නිදහස් වෙන්න පාර මාර්ගය පෙන්වා දෙන්නයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් පින්වතුනි මේ බෞද්ධයන්ට පමණක් උරුම වෙච්ච දහමක් නෙමේ සියලු මිනිසුන්ට උරුම වෙච්ච දහමක් කියන එක පළමුව තේරුම් අරගන්න ඕන. ඒත් එක්කම මම මේ පින්වතුන්ව පොඩි يعني මේ ඔබ තුල විමර්ශනය කරමින්ම ඔබටම තහවුරු කරගන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා. මොකද නවක පින්වතුන් විශාල ප්‍රමාණයක් මේ ධර්මය අද දිනේ ශ්‍රවණය කරන නිසා. ඉතින් අපි ආරම්භ කළ අලුත් වැඩසටහනක් මේ විශේෂයෙන් නවක පින්වතුන්ට මූලාරම්භයක් විදිහට කරුණු කාරණා විස්තර විග්‍රහ කරන්න. පින්වතුනි මේ පින්වතුන් බුද්ධ චරිතය බුද්ධ ඉතිහාසය ගැන යම් දැනුමක් තියන අය. පින්වතුන් අහලා තියෙනවා නේද මහමායා දේවිය සිදුහත් කුමාරයා පිළිසිඳගෙන කුසේ හිටියනි කොච්චර කාලයක්ද දස මාසයක්. අන්නේ මාස 10 ඇතුළත කුස පිළිසිඳගෙන ඉන්න කාලේ සිදුහත් කුමාරයාව ඒ මාස 10 පුරාවටම අට්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා හිටියා කියලා. ඒ ගැන දන්නවා. ගොඩාක් අය අහලා තියෙනවා.
එතකොට මහමායා දේවිය සිධවත් කුමාරයා පිළිසෙ කුස පිළිසිඳ ඉන්න කාලේ අටාංග උපෝසත සීලය සමාදන් වුණා. සිධවත් කුමාරයා අවුරුදු 35 දී ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා දේශනා කළ වදාලේ අටාංග උපෝසත සීලය සමාදන් වෙන්නද. ඉතින් ඒක මහමායා දේවියත් කළානේ පින්වතුනි. ඔන්න ඔබට ප්‍රශ්නයක් ඇති කරගන්න ඔබ හොඳට තර්කානුකූලව බුද්ධිමත්ව විමර්ශනය කරන්න අපි තාම කරන්නේ මහමායා දේවිය කළ වැඩේ නේද කෝ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා දේශනා කළ වදාලා වූ උතුම් සිරිසත් ධර්මය කෝ ඒ දහම එතකොට පින්වතුනි මේ පින්වතුන්ට ඒ පටිච්ච සමුප්පාද දහම කියන එක අපි කවදාවත් ඇහිලා තිබුණේ නැහැ කන වැකුණ නැහැ උපතින් බෞද්ධයෝ වෙච්ච අපි හැමෝම බුදු පිළිම වලට බැඳුම් පිදුම් කර කර දන්න විදිහට පන්සල් අටසිල් රැකමින් අනිත් අයට උදව් පදව් කරමින් පුළුවන් තරම් පින් දහම් කරමින් ජීවත් වෙන එක තමයි මේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දහම කියලා හිතාගෙන හිටියා හිතාගෙන ඉන්නවා සහ ඒ විදිහට කටයුතු කරන. එතකොට පුළුවන් තරම් අපි උත්සාහ කරනවා පින්ම කරන්න පුළුවන් තරම් අනිත් අයට මේ සහනයක් සෙතක් වෙන දේවල් කරමින් මහා ලොකු පූජාවන් තියමින් බුද්ධ පූජා ඊට පස්සේ බෝධි පූජා සිතට සහනයක් සැනසෙල්ලක් හොයමින් කටයුතු කරන. ඔබ මේ දේවල් වල මේ ගත කරපු අවුරුදු 50 60 70 තුල ඕන තරම් නියලිලා ඇති හැබැයි ඔබට සුවයක් සහනයක් ලැබුණද ඔබ හොයන සුවය සහනය මේ පූජාවන් වල තිබුණද තිබුණා පින්වතුනි හැබැයි මේ පූජාව කරනකම් ඊට පස්සේ දවසක් දෙකක් යනකම් ඒ සුවය සහනය තියෙනවා ඊට පස්සේ සැනසෙල්ල සුවය සහනය Tamanට දැනෙන්නේ නැහැ ඒක නැති වෙලා යන ඒක නැති වෙලා යනකොට ආයි පූජාවක් කරනවා ආයි පින්කමක් කරනවා ආයි හිතේ පහන් බවක් ඇති කරගන්න ටික දවසක් යනකම් ආයි හිත සැහැල්ලුවකටපත් වෙන ඒ සැහැල්ලුවත් ආයෙමත් නැති වෙලා යන එහෙනම් නැති වෙලා පැවතිලා ඇති වෙලා යන මේ වාගේ දෙයක් කර කරමින් තමයි ඔබ කාලය ගත කරමින් ආවේ දැන් එතකොට පින්වතුන් ඔය දැන් හොඳට හිතට ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර එදා චම්බුද්දීපයේ මහා සම්මත මනු රජතුමාගේ කාලයේ ඉඳන් පන්සිල් පැවතුණා පින්වතුනි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දැන් ඔය විදිහට පහක් තියෙනවනේ මේක අපි හැමෝම දන්නවනේ ඔය පහම පන්සිල් කියන එක එදා මහා සම්මත මනු රජතුමාගේ කාලේ ඒ කියන්නේ සිධවත් කුමාරයා ඉපදෙන්නටත් පෙර ඉඳන්ම චම්බුද්දීපයේ තිබුණු දෙයක්. දැන් අපි හදනවා පන්සිල් රැකලා අටසිල් රැකලා නිවනක් හොයනවා. මොකක්ද පින්වතුනි ඔබ හොයන නිවන? නිවන නිවීම සැනසීම කියලා කියන්නේ හිතේ ඇති වෙන සැනසීමයි. නිවා ගන්න නම් ඔබට ගින්නක් තියෙන්න ඕනේ. නිබ්බාන කියනවා නිවන කියනවා මෝක්ෂය කියනවා මොන වචනෙන් කිව්වත් ඔබ හොයන්නේ හිතට සහනයක් සුවයක් සැනසෙල්ල. අන්නේ හිතට හොයන සහනය සුවය සැනසෙල්ල පන්සිල් වල තිබුණාද? අටසිල් වල තිබුණාද කියන එක දැන් ඔබට විමසන්න කාලයක්. ඒ වගේම පින්වතුනි මිනිස්සයේ මරි මරි ඉපදී ඉපදී යන සංසාර ගමනකට යටත්. දැන් මේ මිනිස්සයෝ වෙච්ච අපි හැමෝම මේ ගමනට යටත් ඒ ගමනකට යටත් බව ලෞතුරා බුදු පියාණන් වහන්සේ ස්වන් වූ ඥාණයෙන්ම මේ ධර්මය දැන දැක ලෝකයාට දේශනා කළ වදාරද්දී උන්වහන්සේ දැක්කා මේ සත්වයේ මරි මරි ඉපදී ඉපදී යන සංසාර ගමනකට යටත්. අද ඔබ මනුස්සෙක් වෙලා කය බලියක් දරාගෙන ඔය පුටුව උඩ වාඩි වෙලා හිටියට මීට පෙර ජාතිවල ඔබ නානාවිදු කූඩු හදමින් මේ සංසාර චක්‍රේ කරක් ගහලා තියෙනවා කුරුල්ලම් බල්ලම් පූසම් භූතයම් ප්‍රේතයම් විතරක් නෙවෙයි දෙවියම් බ්‍රහ්මයන් පවා වෙලා පින්වතුනි දවසක් බුදු පියාණන් වහන්සේ කඩිරැලක් පෙන්නලා ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ආනන්ද මෙතන නැහැ එක බ්‍රහ්මයෙක් නොවෙච්ච කඩියෙක් කියලා.
එහෙනම් එදා හිටපු බ්‍රහ්මයා එදා හිටපු බ්‍රහ්ම කියන තැන හිටපු අය කඩිය වුණා නම් අපි බ්‍රහ්මය වෙලා මිනිස්සයා වෙලා කියලා හිතන්න බැරිද අපිට අපිට කඩියෙක් වෙන්න බැරිද වෙන්න පුළුවා එහෙනම් බ්‍රහ්මයා කී බ්‍රහ්ම කියන තැන තමයි අපි හිතනවා හරි උසස් තැනක් කියලා එතන ඉන්න කෙනත් කඩිය වුණා නම් පින්වතුනි තව කවර කතාද දැන් මේ ගොඩාක් බෞද්ධයන් අතර තියෙන අලුත්ම දේ තමයි පින් කරලා දැන් මේ පින් කරලා විතරක් මදි සිල් රකින්න ඕනි සිල් රැකලා විතරක් මදි භාවනා කරන්න ඕනි කියලා. ඔබට මම හොඳට පෙන්වා දෙන්නම් මේ ඔබ කරන හැම ක්‍රියාවක් තුලම ඔබ තුල සිද්ධ වෙන්නේ කුමක්ද කියලා. පින්වතුනි අපි මිනිස්සෙක් දිහා බැලුවාම පේන්නේ ලේ මාසට නහර වලින් හැදිච්ච මේ කරජකය මේ කයට හැමෝටම ඇස් දෙකක් තියෙන හැමෝටම නහයක් තියෙන හැමෝටම කටක් තියෙන. හැබැයි එකිනෙකාගේ මුහුණු වර වෙනස් නේද? කට හඬවල් වෙනස් නේද? හැසිරීම වෙනස් නේද? ගති චර්යා වෙනස් නේද? එහෙම උනේ කොහොමද? එහෙම උනේ කොහොමද? එක ජාතිය අපි කියන්නේ නියුන්නු සහෝදරයෝ දෙන්නෙක් ගත්තත් ඒත් එක වගේ නෑ නේද? එහෙනම් පින්වතුනි මෙයට හේතුවක් තියෙනවා. මනුස්සෙක් තව මනුස්සෙක් දිහා බැලුවාම මේ පේන ලේමාසටන හර වලින් හැදිච්ච ශරීරය තුල ඇතුලේ තියෙනවා කර්මජ කාය. ඔය කර්මජ කාය තුල තමයි ඔබ සසර පුරාවටම එක්වැස් කරගෙන ආපු කර්ම බීජ තැම්පත් වෙලා තියෙන්නේ. දැන් මේ කියන දේ හොඳට තේරුම් ගන්න. මේ කර්ම බීජ ඔබ හොඳට දන්න දෙයක්. දැන් එකපාරට හිතන්න පුළුවන් කර්ම බීජ අම්මෝ අදමයි හැව්වේ. ඒ අමාරු වචනයක් වගේ කියලා. හැබැයි මේ කර්ම බීජ වලට සරලවම කියනවා නම් පින්වතුනි සංසාරයට බද්ධ වෙන්න හේතු වෙන ගති සංසාරයට බද්ධ වෙන්න හේතු වෙන ගති තියෙනවා ඔබ තුල තැම්පත් වෙලා ඒ ගති තමයි කර්ම බීජ හැටියට තැම්පත් වෙලා තියෙන්නේ දැන් ඔය ගති අපිට පුළුවන් විස්තර කරන්න ඔබේ කය ඔබ මේ දරන් ඉන්න කය බලිය ඇතුලේ තියෙන ගති ගොඩේ මනුස්ස ගති මනුස්ස ගති බහුල නිසා තමයි ඔබ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්නේ. දැන් මේ කර්ම බීජ පොදියේ තව දුරටත් එන්න තව දුරටත් දේව ගති වැඩි වුණොත්. දේව ගති නිකන් වැඩි වෙන්නේ නැහැ. මේ පින්වතු මොනාද කරන්නේ? දේව ගති වැඩි කරගන්න පුළුවන් තරම් Taman ළඟ තියෙන දේවල් ලෝභය අත්හැරලා අලෝභය තරහ ගන්න නැතුව අදේශයේ අමෝහයෙන් කටයුතු කර කර කරනකොට ඔබ තුල දේව ගති දේව කියන්නේ දේශයෙන් වෙන් වෙච්ච ගති දේශයෙන් වෙන් වෙච්ච ගති ඔබ තුල එන්න උත්පාදනය වෙන දේශ ගති උත්පාදනය කර කර ඔබ අර ගති පොදියට කර්ම බීජ පොදියට එකතු කරනකොට තව දුරටත් මිනිස්සෙක් වෙන්න මිනිස්ස ගති පරයා ඒක අභිබවා දේව ගති බලවත් වෙන එතකොට ඔබට මිනිස්සෙක් විදිහට තව දුරටත් ඉන්න බෑ ඔබ මේ වෙලේ ඊට පස්සේ මරණයටපත් වෙලා දෙවියෙක් විදිහට බාහිර වූ దేవතලයකට ප්‍රතිසන්දිය ලබන්න ගමන් කරනවා. එහෙමයි දේව වෙන්නේ. දැන් එතකොට දැන් අපි හැමෝම දේව වෙන්න කැමතිනේ. මොකද පුංචි කාලේ ඉඳන් පන්සලට ගියහම පන්සලේ අහසේ හැදලා තිබුණා දේව මුළු දිව්‍ය ලෝකයක් ඇඳලා. පන්සලේ විහාර ගෙහින් උඩ බිම හැදලා තිබුණා අපායි. එතකොට අපිට අපේ උගන්වපු ගුරුවරු අපේ දෙමව්පියෝ හැම වෙලේම අපිට දීපු පණිවිඩේ තමයි පුතේ සතු මරන්න එපා බොරු කියන්න එපා අනුන්ගේ දේවල් ගන්න එපා කඩා වඩා කරන්න එපා ඊර්ෂ්‍යා කරන්න එපා මේ කරපු අයට වෙලා තියෙන දේ පේනවද කියලා අපාය පෙන්නුවා. එහෙම නොකරපු පුළුවන් තරම් පින් කරපු අයට මෙන්න යන්න පුළුවන් තැන කියලා පන්සලේ උඩ වහලේ ඇඳලා තියච්ච දිව්‍ය ලෝකෙ පෙන්නුවා. එහෙනම් අපි හිතුවා දිව්‍ය ලෝකෙටයි යන්න ඕනි මම නම් කැමති නෑ අර අපායට යන්න ලෝදිය හැලිය කටු ඉඹුල පෙන්නුවා. ඇත්තටම ලෝදිය හැලියක් කටු ඉඹුලක් අපායක් තියනවද? දැකපු කෙනෙක් ඉන්නවද? එතකොට මේ ලෝදිය හැලේ කටු ඉඹුල අපාය කියන එක මනුස්ස එක මං ඒක දැන් මේ ධර්මයේ විස්තර කරද්දී අවසානයේදී කියන්නම් ඔබ තුලම ඇති වෙන්න රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයන් වල ඔබ වෙලාවට සමහර වෙලාවට කියන්නේ මහා දුක්ඛ කන්දයක් ඇවිල ඉවස ගන්න බැරි වෙනකොට කියනවා නේද මම හිතෙන් මැරෙනවා මාව පිච්චෙනවා මාව ගිනි ගන්නවා මට ඉවසන්න බෑ මේ දුක මං ඇතුලෙන් කොච්චර පිච්චනවද කියලා දන්නේ මං විතරයි කියලා
අන්න ලෝදිය හැලිය අන්න කටු ඉඹුල ඔබ තුලම තියෙනවා පින්වතුනි ඇතුලේ එහෙනම් මේ ඇතුල් ඔබ තුල තියෙනවා මේ සියලු ලෝක ටික දැන් බාහිර වූ නිරයක් තියෙනවා ඒ නිරය තමයි කටුඹුලේ කටුඹුලක් තියලා යමපල්ලෙක් ඉන්නා නම් යමපල්ල අනිත් මිනිස්සුන්ට දඬුවම් දෙනවා නම් එයාට වෙන්නේ මොකද කියලා හිතන්නකෝ දැන් යමපල්ල තව මිනිස්සෙකුට දඬුවම් දෙනෝ නගින්න නගින්න කියලා කටුඹුලේ නග්ගවනවා ඒ වැඩේ කරන මිනිස්සයාට මොකද වෙන්නේ එයාට යන්න විනාපායක් හදන්න වෙනවනේ එහෙනම් නේද නිකන් හිතුවොත් අපි එහෙනම් එහෙම අපායක් නැහැ පින්වතුනි නිරය නිරය කියලා තියනවා ඒ තියන්නේ ගොඩාක් දුක්ඛිත වූ උප්පත්තියක් ලබන සත්ත්ව කොට්ටාෂි ඉන්නවා ඉරේලිය ආලෝකයේ වැටෙන්නේ නැති මරියානා ආගාදේ වගේ ඔය පොළවේ මහා යට බොහෝම අඩු සම්පත්තියක් අඩු සැපතක් විඳිමින් අතිශය දුෂ්කර ජීවිත ගත කරන සත්ත්ව කොට්ටාෂි ඉන්නවා අන්න ඒ තමයි නිරය එහෙනම් මේ ඔබ තුල අජත්තයේ ඇතුලේ තියෙනවා අජත්ත ලෝකයක් බාහිරේ තියෙනවා බාහිර ලෝකයක් ඇතුලෙත් තල 31ක් තියෙනවා බාහිරත් තල 31ක් තියෙනවා දැන් මම එකින් එක විස්තර කරන්න හරිම සරලයි හොඳට අවදියෙන් අහන් ඉන්න පැහැදිලි වෙනවා අනිවාර්යයෙන් එතකොට ඔබ තුල තියෙනවා ඔබේ මේ ගති පොදියේ තියෙනවා මනුස්ස ගති දේව ගති ප්‍රේත ගති භූත ගති තිරිසන් ගති නිරය ගති දැන් ඔය ගති අතරේ තියෙනවා බ්‍රහ්ම ගති බ්‍රහ්ම ගති ටිකක් වෙනස් එක එක ආකාර ගති ඒ බ්‍රහ්ම ගති වල අපට වෙන් කර එක බෙදන්න පුළුවන් අරූපාවචර ගති අරූපාවචර ලෝක 4යි රූපාවචර ලෝක 16යි කියලා බාහිරෙත් තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක් ඒ 20කටම යන්න පුළුවන් ආකාරයේ ගති අපි ළඟ තියෙනවා දැන් ඔබට මම පහසුවෙන් කියන්නම් ඔබ විශ්වාස කරන එකක් නෑ ඔබ ළඟ බ්‍රහ්ම ගති තියෙනවා කියලා ඔබ ළඟ බ්‍රහ්ම ගති තියෙනවා ඔන්න බලන්න පුංචි දරුවෙක් මොන ආගමක වුණත් බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා මොන කෙනෙක් වුණත් පන්සලකට නිකන් හිත පහන් වෙන තැනකට බෝගහක් ළඟකට නිකන් නිස්කලංක පරිසරයකට ගිහාම නිකාම පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ටිකක් ඉන්න හිතනවා නේද කවුරුත් පුරුදු කරන්න ඕනේ නැහැ භාවනාව. එහෙනම් ඔබේ හිතේ තියෙනවා ඔන්න ඔය මිනිස්සු නැති පැතිවලට ගිහිල්ලා පුළුවන් තරම් භාවනාවක් විදිහට ප්‍රගුණ කර කර ඇති කරගත්ත බ්‍රහ්ම ගති. ඒ බ්‍රහ්ම ගති තියෙනවා දැන් තියෙන්නේ අල්ප වශයෙන්. බහුල වශයෙන් තිබ්බනම් ඔබ දැන් මෙතන මිනිස්සෙක් වෙන්නේ නැහැ. එහෙනම් බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. බහුල වශයෙන් තිබ්බනම්. ඒ ටික ගෙවලා 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 දැන් මිනිස්සෙක් වෙලා ආව වෙන්නත් පුළුවන්. දැන් තියෙන්නේ ඔබ තුල අල්ප වශයෙන් බ්‍රහ්ම ගති තියෙනවා අල්ප වශයෙන් දේව ගති තියෙනවා අල්ප වශයෙන් භූත ගති තියෙනවා ඔබ තුල තියෙනවා ප්‍රේත ගති තියෙනවා හොඳට මතුවෙන්නේ ප්‍රේත ගති ඒක නම් කියන්න ඕනෙත් නැහැ ප්‍රේත ගති මතුවෙන හැටි හොඳට තේරෙනවනේ නේද දරුවම කියනවා අම්මෝ අම්මට තියෙන්නේ පුදුම ඒක කියන්නේ පෙරේත කියලා කියන්නේ නේ අපි පුදුම ප්‍රේත කමක්නේ පුදුම ලෝභයක්නේ පුදුම තණ්හාවක්නේ අන්න ඔබ තුලේ ගතිය ස්මතු වෙනවා ප්‍රේත ගති තියෙනවා තිරිසන් ගතිත් තියෙනවා දෙවට තරහ ගිහිල්ලා බයින වෙලාවට බනින්න ඔබ ණයෙක් කොටියෙක් වගේ නෙමෙයිද මූණ දරුව කියන්නේ අම්මෝ අම්මට එදා කේන්ති ගියා යකා වගේ මූණ කියන දැන් එයා දන්නේ යකා නයා කොටියා වගේ අන්න ඒ වගේ මහා සත් කියන්නේ තිරිසන් ගති ඔබ තුළ එනවා ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඔබ කියන්නේ නැද්ද ආපෝ මේ මිනිස්සයා කරලා තින්නේ මහා තිරිසන් වැඩක් නේ කියලා කියනවා නේද තිරිසන් වැඩක් නේ කියන්නේ. එහෙනම් ඔබ තුල තිරිසන් ගති තියෙනවා. ඔබ කියන්නේ නැද්ද මිනිසයාට ඒ මිනිසයා මිනිසෙක් නෙවෙයි දෙවියෙක් කියලා. මිනිසයා තුල දේව ගති තියෙනවා. මිනිසයා තුල බ්‍රහ්ම ගති තියෙනවා. එහෙනම් පින්වතුනි දැන් ඔන්න හොඳට විමසලා බලන්න ඔබේ ඔය ගති පොදියේ තුල තියෙන මේ ගති ටිකෙන් දැන් බ්‍රහ්ම ගති දේව ගති මිනිස ගති ඔක්කොම තියෙනවනේ. ඔබ වැඩිපුරම කැමති මොන ගති වලටද? තියාගන්න කැමති මොන ගතිද? දේව ගති කැමති අය පින් කර කර ආය. බ්‍රහ්ම ගති කැමති කට්ටිය භාවනා මධ්‍යස්ථාන හොය හොයා ගිහිල්ලා භාවනා කරන පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ ඔක්කොම සමාජයෙන් කොන් වෙලා පැත්තකට ගිහිල්ලා එරමිනියා ගොතාගෙන වාඩි වෙලා උස්ම රැල්ල ඉහළ පහළ දදා භාවනා කරන ජීවිත කාලෙන් පාන්දර හතර නැගිටිනවා, රැට නැගිටිනවා, ධානය වැඩෙනවා
වැස්ස වැහැලා පායලා දන්නෙත් නෑ ධාන ලෝකේ. ධාන වලට කැමති අය ඒ පැත්තෙන් යනවා. දේව ගති වලට කැමති අය පින් කර කර දේව ගති තව 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 වැඩි කර ගන්නවා. ඊට පස්සේ තරහ ගන්න ඔය මහා වේගයෙන් කටයුතු කරන තිරසං ගති තින කෙනා එයාගේ ගති බලවත් වුණොත් එයා එන්න 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 වැය වෙන පාදයට යනවා. ඒ කළු ගති තිරිසං ගති പ്രേත ගති භූත ගති ඔය ඒ ඒ ඒ ගති කළු ගති. බ්‍රහ්ම ගති දේව ගති මනුස්ස ගති සුදු ගති. එතකොට ඔබේ ගති පොඩිය තින ගති වර්ග දෙකකට බෙදන්න පුළුවන් කළු ගති සුදු ගති. සුදු ගති ලබන කට්ටිය ඔය සුගතිගාමි ලෝකයක උප්පත්ති ලබනවා මනුස්ස දේව බ්‍රහ්ම. සුගතිගාමි ලෝකයක උප්පත්ති ලබන. කළු ගති තින කට්ටිය දුගතිගාමි ලෝකයක උප්පත්ති ලබන. දැන් පින්වතුනි මේ ගති පොඩියේ දැන් ඔබ හැමෝටම මේ දේ පැහැදිලි මම හිතනවා මේ ගති පොඩියේ එක ගතියක් හරි ඉතිරි වෙලා තියෙන තාක්කල් ඔබට සසර ගමන යන්න වෙනවාමයි. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඕනි මේ ගති ටික හැදෙන විදිහ කොහොමද? මේ ගති ටික හැදෙන විදිහ තේරුම් අරගෙන ගති උත්පාදනය ගති හැදෙන එක එකක්වත් නැති තැනකට මට කවදා හරිපත් වෙන්න පුළුවන් නම් මගේ කර්ම බීජ පොදියේ එක ගතියක්වත් නැහැ කියන තැනට ඔබට එන්න පුළුවන් නම් අන්න එදාට ඔබේ සංසාර ගමනේ නිමාව සිද්ධ වෙනවා. සංසාර ගෙතමේ නිමාව සිද්ධ වෙනවා. මම විශ්වාස කරනවා මේ දේශනාව මේ අසන පින්වතුන්ටත් ඕනා මේ කියන කාරණාවලට තර්ක විතර්ක දෙමින් කොහොමද මේ මොනවද මේ කියන්නේ කියන එකට තර්ක ගේනවට වඩා ඔබ අපි හැමෝගෙම ඒකායන අරමුණ සසර ගමනින් මිදී නිදහස් වීමයි. අනේ අරමුණ පෙරදරි කරගෙන ඔබ මෙතනට ආව කෙනෙක් නම් ඔබට මේ ධර්ම ශ්‍රවණය වෙනවා පින්වතුනි. පුබේත කත පුඤ්ඤතා ශක්තියක් තියෙන කෙනෙක් නම් මේ ධර්ම ශ්‍රවණය වෙනවා පින්වතුනි. නැතිනම් මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. එහෙම නැත්නම් මේ ධර්ම කියද්දි නිදා වැටෙනවා. ඉතින් ඒක ඔබේ කම්මාවරණ අනුව සිද්ධ වෙන දෙයක්. ඒක තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. එතකොට මේ ඔබ තුල අදිඨානයක් ඇති කරගන්න මේ මොහොතේ මේ මෙරි ඉපදීපදී යන සංසාර ගමනේ මට නම් නිමාවක් දකින්න ඕන. ඕන් නැත්තම් නිදා ගන්න පුළුවන්. මට නම් ඕනේ නෑ. මට තව ඉපදෙන්න ඕනේ. තව කොච්චර වැඩ තියෙනවද මේ જાතිය කරගන්න බැරි වෙච්ච ටිකක් තියෙනවා. තව ඊළඟට ආ ඉපදිලා හරි ඒ ටික කරගන්න ඕනේ කියලා හිතනවා නම් නිදාගත්තට කමක් නෑ. එහෙම නැතුව මේ ධර්මයේ තේරුම් අරගෙන තමන්ගේ අල්ලේ මාසිකනහර වලින් එනවා බෑ. තවත් නම් දුක් විඳින්න බෑ. හා හොඳයි හායි මිනිස්සෙක් වුණා කියමුකෝ. ආයි ධන ගන්න බඩ ගන්නවා ධන ගන්නවා මොන්ටිසෝරි යනවා ආයි අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා අර පොත් බෑගයක් ඔසවගෙන විභාග පාස් කරනවා ආයි මේ කරන චක්‍රෙටම කරක් ගහන්න වෙනවනේ පින්වතුනි. කොච්චර සල්ලි මුදල් නම්බුනාම නිලතල මොනව තිබ්බා ඒ දුක්ඛ කන්දයක් විඳින්න වෙනවා. බ්‍රහ්මයා වුණා කියමු බ්‍රහ්මෙක් වුණා කියමු දෙවියෙක් වුණා කියමු ඒත් කඩියෙක් වෙනවලුනි. ඒත් සතර අපායට වැටෙනවලුනි. එහෙනම් උත්තරයක් නැහැ. එකම උත්තරයයි තියෙන්නේ සසර ගමන නිමා කරගන්න ඕනි. එහෙනම් සසර ගමන නිමා කරගන්න එක එක පාරවල් නැහැ පින්මුතුනි එක පාරයි තියෙන්නේ. ඒ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ පටිච්ච සමුප්පාද ධර්මතාවය. මේ දහම ඔබ තුලින් තේරුම් අරගන්න මේ දහම තේරුම් කරගන්න සුදුසු අවස්ථාවක ඉන්න නිසායි ඔබට අද මෙතෙන්ට එන්න හිත පහළ වුණේ. නැත්තම් මොනවාම හරි බාධාවක් ඇවිල්ලා වෙන මේ ගමන සිද්ධ වෙන්නේ නැති වෙනවා. ඔබේ පුණ්‍ය ශක්තිය තියෙන නිසායි ඔබට මේ දේශනා ඇහෙන්නේ. එහෙනම් ඔබට කරන්න තියෙන තව පොඩි දෙයයි හොඳට මේ කාරණා විමසමින් ධර්මය අහන්න හොඳට විමසන්න. එතකොට ඔබට ඔබ තුලින් මේ දකින්න පුළුවන්. මේ ධර්මය අහනවා කියලා කියන්නේ පින්වතුනි මේ කියන දේවල් ඔබට ගලප ගලපා අහන්න. ධර්මය කියලා කියන්නේ දරණ ස්වභාවයට. මේ දරණ ස්වභාවයට මේ කියන දේවල් ගලප ගලපා අහන්න. එතකොට තමයි ඔබට දහම ශ්‍රවණය වෙන්නේ. එතකොට මේ දහම ශ්‍රවණය වෙන්න නම් අපි කියන ඒවා කණින් අහලා ඒ අත මේ අත පෙරල පෙරල විමසමින් අහන්න ඕනේ.
දැන් මම දැන් මේ කියපු කාරණාත් එක්ක සමහර විට දැන් අලුතෙන් ආපු පින්වතුන්ට හිතෙන්න පුළුවන් එහෙම හිතනවනේ අලුත්ම කෙනෙක් දැක්කනම් පළවෙනි වතාවට ගිහි කාන්තාවක් ධර්මයේ දේශනා කරනු අපෝ දැන් රටට වෙලා තියෙන කල ඒ පාර පටන් අරන් ගැහණු කට්ටියත් බන කියන් ඕක තමයි අබුද්දස්ස කාලේ කොසල් රජතුමාගේ සීන සැබෑ වෙනවයි අරවද මෙව්වද කී කියා ගොඩාක් කතා කියන එම්මා මේ පැත්තත් කියන්න එපැයි එතකොට පින්වතුනි මම මේ ළඟටි දවසක මේ සම්මතයේ තියෙන පත්තරයක් කියුවා ඔය පත්තරේ තියෙනවා ලියලා එදා සැවැත් නුවර හිටිය 80 කෝටියක් කියලා තිබුණේ 80 කෝටියක් විතර මේ ජනගහනයේ කියන්නේ 70 කෝටියක්ම අය හිටියේ ආර්ය ශ්‍රාවකයෝ කියලා. එතකොට 70 කෝටියම මහණ වෙච්ච අය නෙමෙයි මේ පත්තරේම ලියලා තියෙනවා ගිහි ගෙවල් වල හිටියා අනාගාමී ඵලයට පත් වෙච්ච ගිහියෝ. ඒගොල්ලෝ කුමුරු වැපරුවා කර්මාන්ත කරා දරුවෝ හැදුවා අනාගාමී ඵලයට දක්වා ගිය ආර්ය ශ්‍රාවකයෝ හිටියා පින්වතුනි එදා බුද්ධ කාලේ. එනම් බුදු පියාණන් වහන්සේ මේ දේශනා කර දහම භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිවණක් පිරිසටයි. භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා අපි බෙදලා තියෙනවා භික්ඛු භික්ඛුණී සිවුරු දරන හිස මුඩු කරන අය ගැහණු පිරිමි භික්ඛු භික්ඛුණී අනිත් සුදු වඳින මේ දහම යන අය උපාසක උපාසිකා කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවල හැම තැනම තියෙන්නේ භික්ඛුණී කියලා. කියන්නේ භික්ඛුන් කියලා දැන් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේම භික්ඛුන් කියලා. එහෙනම් තනි වචනයක් පාවිච්චි කරේ මේ හතර ගොල්ලටම. උපාසක වුණත් උපාසිකා වුණත් භික්ඛු වුණත් භික්ඛුණී වුණත් ඒ හැමෝම මේ එක ගමනක් යනයි. එතකොට එදා බුද්ධ කාලයේ හිටියා නන්ද මාතා, විශාකා, ඊළඟට බන්දුල මල්ලිකා, කුච්චුත්තරා, සාමාදේවිය, ඔය දැන් ප්‍රසිද්ධ චරිත රජුමාලා මේ හැමෝම ගිහි ජීවිතයේ ඉඳගෙන මගඵල ලැබලා විශාකාව සෝතාපන්න ඵලයට පත් වෙලා දරුමුණුපුර 120ක් හිටියා. ඉතින් සෝතාපන්න ඵලයට පත් වෙලා දරුමුණුපුර හිටියේ පෞල් ජීවිතයක් ගත කළ නිසානේ. එහෙනම් පින්වතුනි ඔබට මේ ගිහි ගෙය බාධාවක් නෙවෙයි නිබ්බානගාමී මාර්ගයට එයමයි පාර. එතනමයි ඉක්මනටම මේ ධර්මය දකින්න පුළුවන් සැනසෙන්න පුළුවන් පාර. සුද්ධෝදන රජතුමා අරහත්ත්වයට පත් උනේ රජ ඇඳුමෙන් රජ ගෙදර ඉඳන් පින්වතුනි. සිවුරු දැම්මේ නැහැ, හිස මුඩු කළේ නැහැ. අරහත් ඵලයෙන් පිරිනිවන් පෑව සුද්ධෝදන රජතුමා. එහෙනම් පින්වතුනි එදා ඒ ගිහි කාන්තාවෝ ගිහි පුරුෂයෝ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ මේ දහම විමසුවා තේරුම් ගත්තා. දැන් දහම තේරුම් අරගෙන මගපළවලට පත් වෙච්ච කෙනෙක් දරුමුණ පුරංගේ යුතුයකම් වග කීම් නැත්තම් විවාහ ජීවිතයක් ගත කරෙත් නැතිනම් එයාට පුළුවන් නම් චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා තමම් ලැබපු සුවේ අනිත් අයටත් දෙන්න අන්න සිවුර දැම්මා. එහෙනම් එදා සිවුරු පෙරෙව්වේ මගඵල ලැබූ මිනිසුනුයි. නැත්තම් මොනවාත්ම දන්නේ නැති මොන්ටිසෝරි යන ළමයි නෙමෙයි, අර පුංචි ළමයි නෙමෙයි. මොකක්වත් දන්නේ නැති අය සිවුරු පෙරෙව්වේ නැහැ. මගඵල ලැබූ අයයි බුද්ධ චීවරේ දැරුවේ මේ ධර්මය දේශනා කළේ. එතකොට ගිහි ජීවිතවල හිටපු අයත් ඒ ධර්ම සාකච්ඡා කරා ධර්මය දේශනා කළා. මොකද උන්වහන්සේ දේශනා කළ දහම තේරුම් අරගත්ත කෙනෙක් මේ දහම තේරුම් ගත්ත නම් තමන් තුළින් දැක්ක නම් තමන් නිවුණ නම් එය පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. එය පුළුවන් තව අයට විස්තර කරලා දෙන්න. මොකද මේ බුද්ධ ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතමයි. කවුද පින්වතුනි කල්යාණ මිත්‍රයා? හොඳම යාළුවද? අඹ යාළුවද? කල්යාණ මිත්‍රයා කළු නසන මග, කළු කිව්වේ කෙලස් ගති. මේ ගති පොදියේ තියෙන කෙලස් ටික නසන මග කියලා දෙන කෙනයි කල්යාණ මිත්‍රයා. නැත්තම් ඔබේ දුකටයි සැපටයි හැම දෙකටම ඉන්න මේ හැමතැනටම ඉන්න යාළුවා නෙමේ කල්යාණ මිත්‍රයා. කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් මේ දහම දැකගත්ත කෙනෙකුට. කෙනෙක් කොළඹ ගිහිල්ලා නම් විතරයි තව කෙනෙකුට කොළඹට යන්න පාර කියන්න පුළුවන්. කොළඹට යන පාර තව කෙනෙක්ගෙන් අහගෙන කොළඹ යන්නේ මෙහෙමලු, මේ බස් එක අරන් ගිහින් මෙතන හන්දියෙන් බැස්සනම් හරිලු ලූ දාලා කියන්නේ. එයා කොළඹ ගිහිල්ලා නැහැ.
එහෙනම් ඒ දින මාර්ගෝපදේශණය තුල ඔබ අසරණ වෙන්න පුළුවන් ඔබ අනාථ වෙන්න පුළුවන් කොළඹ ගිය කෙනෙක්ගෙනුයි කොළඹට යන පාර අහගන්ට උන් එහෙනම් එදා හිටියා චම්බුද්දීපයේ මගපල ලැබූ ගිහි කාන්තාවෝ ගිහි පුරුෂයෝ ඒ අයගෙන් කොටසක් මහණ වුණා පැවිදි වුණා මේ ගමන ඉක්මනින් කරගෙන යන්න හිටියා කියන පණිවිඩය අමතක කරන්න එපා පින්වුතුනි අනේ පණිවිඩය ඔබේ හිතට ආවනම් මේ විදිහට මේ විදිහට ඔබ නිඳා අපහාස කරන්නේ නැහැ කාන්තාවක් බන කියනවා අම්මෝ බලන්නකෝ හාමුදුරුවන්ට දැන් තැනක් නැහැ නේ කිය. එතකොට මේක අපි අතර වෙන්න ඕනි දෙයක්. එහෙනම් පින්වතුනි හාමුදුරු කෙනෙක් වෙන්නේ බික්කුණි භික්ෂුණීන් වහන්සේ කෙනෙක් වෙන්නෙත්ම මේ අපි වගේම ගිහි කෙනෙක්මම තමයි. එහෙමනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම දැන් ඔබට ඔබ තුලින් බලන්න මම එක කාරණාවක් කිව්වා. මොකද්ද කරපු විස්තරේ ගති. ඒ වචනේ පළවෙනි වතාවට අහපු අය අත උස්සන්න බලන්න ගති කියන වචනේ. ගති. ඔව් ගති කියන වචනේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව පළවෙනි වතාවට අහපු. දැන් අපි ගතියට කියනවා එයාගේ හැටිනේ, එයාගේ ස්වභාවයනේ කියලා කියනවා. එයාගේ ගතියනේ. නම් ඔබ තුල තියෙනවා සසර ගමනට හේතු වෙන ගති පොදිය. මේ ගති පොදිය දකින්න පුළුවන් එකම සත්වයා තමයි මනුසතා. මේ මිනිස්සෙකුට පමණයි පුළුවන් තමන්ගේ මේ ලෝකය, ඒ කියන්නේ මේ බාහිර ලෝකයක් නෙමේ පින්වතුනි, මේ ඇතුලේ තියෙන ලෝකය ක්‍රියාත්මක වෙන හැටි දකින්න පුළුවන් එකම සතා තමයි මනුසතා. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මනුස්සත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. හැබැයි කියවෙන දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලවත් බ්‍රහ්මත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලවත්. ඒ වගේම පින්වතුනි බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර එදා ජම්බුද්දීපයේ තිච්ච හැම ක්‍රමයක්ම අත්හදා බැලුවා. ආලාර කාලාම උද්දකරාම පුත්ත මේ අය පාර පෙන්නුවේ බ්‍රහ්මත්වයට. කොණ්ණංජ බමුණා අෂ්ටාභිඥාලාභී බ්‍රහ්ම භාවනා කළා අභිඥාවල අටක් තියෙනවනේ. ප්‍රථම ධානය, දෙවන ධානය, ධාන ලැබලා අෂ්ටාභිඥා ලැබලා හිටියේ. අසීත තාපසතුමා අෂ්ටාභිඥා ලැබලා හිටියේ. හැබැයි පෘථග්ජනයි නිවන් දැකලා නැහැ. දැන් අපේ සමහරු තාම කොණ්ණංජ බමුණගේ වැඩේ කරන. සමහරු අසිතාපස්තුමාගේ වැඩේ කරන. සමහරු මහමායා දේවියගේ වැඩේ කරන. සමහරු එදා මහසම්මත මනුරජතුමාගේ කාලේ ඉඳන් තිච්ච පන්සිල් රකින්න. හැබැයි බුදුහාමුදුරු දේශනා කළේ මොකක්ද දහම? පටිච්ච සංඋපාද දහම. ඒ දහම කවුරුත් දන්නේ නැහැ. ඒක අහලවත් නැහැ. ඔබ යන්නේ තාම බුද්ධ කාලයට පෙර යුගයකයි. ඉන්නේ ඒ දේවලුයි තාම කරන්නේ. එනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කළ පටිච්ච සංඋප්පාද දේශනාව ඉතාම හොඳින් තේරුම් අරගන්න ඕනි දෙයක්. බොහොම සියුම් සියුම් මූලධර්මයක් තියෙන්නේ. ඒ දහම ඔබ තුලින් දකින්න මම අද හිතුවා සාකච්ඡාවට ගන්න ඔබ අපි හැමෝම දන්න පන්සිල්. දැන් පන්සිල් දන්නවනේ. දැන් බුදු පියාණන් වහන්සේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක එදා සමාජයේ තිබුණා. හැබැයි උන්වහන්සේ ඔය පග්ගුණ සූත්‍රයේ, සේවිතබ්බා සූත්‍රයේ, උපාසක වග්ගයේ මේ හැමතැනම විස්තර කරනවා පාණාතිපාතා වේරමණී වලට වඩා එහා ගිය දෙයක්. පාණාතිපාතා වේරමණී නෙමෙයි බුද්ධ දේශනාව. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටි විරතෝ හෝති. පටියයි විරති වෙන්නෝ. එහෙනම් අද දේශනාවේ මාතෘකාව පටි ගැලවෙන පන්සිල් අත්දකිමු. ඔබ දන්නව පන්සිල්, හැබැයි පන්සිල් වලින් පටි ගැලවෙන හැටි නම් දන්නේ නැහැ. එහෙනම් පටි ගැලවෙන පන්සිල් අත්දකිමු පින්වතුනි. පන්සිල් පදෙන් පදේ අරන් විස්තර කරන, මොකද ඒක ඔබට සමීපයි. පන්සිල් පදයක් තුළින් විස්තර කරන්නේ පටිච්ච සමුප්පාද දහම. එනිසා හොඳට විමර්ශනය කරමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පළවෙනි පදය තමයි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් පණ ඇති සතුන් නොමරීමෙන් වළකිමි කියලානේ කියන්නේ. හරි. පණ ඇති සතුන් නොමරීමෙන් වළකිමි කිව්වහම දැන් සමහර වෙලාවට මෙහෙම දෙයක් වෙමුකෝ. මම දැන් උදාහරණ ගොඩක් ගන්න. එකක් තමයි ඔබේ අතට ඇවිල්ලා මදුරුවෙක් වහන. දැව්වහම මදුරුවට චටස් ගාලා දැන් ගහන්න යනවා. ගහන්න යනකොටම කල්පනා වෙනව මොකක්ද? ඔබ උපතින් බෞද්ධයේ,
ඔබ ඔබටම වාරණයක් දාගෙන ඔබටම තහංචියක් දාගෙන දිව්‍ය ලෝකයන්න තද ආශාවෙන් අනේ සතුන් නම් මරන්නේ නැහැ මම මගේ දිවි තිබෙන තුරාවට පන්සිල් රකිමි කියලා ඔබ ඔබට ප්‍රතිඥා දීගෙන ඉන්නේ. දැන් ප්‍රතිඥා දීගෙන ඉන්න කෙනෙක් පන්සිල් රකින්නවා කියන්නේ ඕකනේ. දැන් මදුරු වතේ වහනකොට ගහන්න යනවා ගහන්න යනකොට මතක් වෙනවා අම්මෝ සතුන් මරලා මට නම් බෑ අපාය යන්න කියලා පියදාල යව. ආයි මදුරු වයි මේ රවුමක් ගහලා ගහලා ආයි ඇවිල කූම් කූම් ගග ආයිත් ඉදිනු. මහ උන්ට එක පාට ඔබ තුල එනවා මොකක් දෙන්නේ? මොකක් දෙන්නේ? අර නිකන් මේ දැන් හිටපු කෙනා වෙනස් වෙනෝ නේද? ඔබ තුල එනවා එක පාරටම රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලා මහා වේගයක් ඇවිල්ලා මදුරුවත් එක්ක තද කේන්තියක් එන. කේන්තිය ඉපදුනේ ඔබ ඇතුලේ එක් කේන්තිය පිටම මදුරුවට ආයමත් ගහන් යන. ආයෙත් පන්සිල් මතක් කළා පිහදලා යවන. හැබැයි ඔබ පානාතිපාතා වේරමණී රැක්කා සුපිරියටම. දෙටම රැක්කා. හැබැයි ඔබ දැක්කේ නෑ ඔබ ඇතුලේ ඔබ තුල දුක වේදනාවක් ජනිත වුණා. ඒකට වේගයක් ආවා. ආවේගයක් ඇවිල්ලා චිත්තාවේගයක් ඇවිල්ලා කර්ම බීජ පොදියක් එක තැන එකවර සකස් වුණා. දේශ ගති ගොඩක්, කළු ගති ගොඩක්, තිරිසං ගති ගොඩක් එකවර එක තැන සකස් වෙලා ඔබ දන්නේත් නැ අහලා තිබුණෙත් නැ ගති පොදියට ලස්සනට එකතු වුණා ගති ගොඩක්. හිතාගෙන ඉන්න පන්සිල් නැක්කා කිය. ඔන්න පානාතිපාතා වේරමණී අතරයි පානාතිපාතම් පහය පටිවිරතෝ වෙන්න ඕනි තැනයි වෙනස. බෑ පටිවිරතෝ වෙන හැටි කියන්න තව ටිකක් විස්තර කරන්න ඕනි. මම ගන්නම් තව උදාහරණයක්. ඉස්සර හිටියා හොඳ උපාසකෙ. ඒ උපාසකයා සිල් අරගත්ත පන්සලට උපාසක මහත්තයා යන්නේ කැලෑපාරකින්. කැලෑපාරෙන් යනකොට පොඩි වලකට වැටිලා හිටියා මුව පැටියෙ. උපාසක මහත්තයා දැක්කා. දැක්කා මිතුවා ආද මම සිල් රෙද්ද පෙරවලා ඉන්නේ උදේ සිල් ගත්තා දැන් නම් මේකව මරන්න බෑ මොකද ඒගොල්ල මස් කන කට්ටිය උපාසකයා මස් කනවා උපාසක මහත්තයා මස් කනවා දැන් නම් මේ මේ සතාව මරන්න බෑ හවස සිල් පවාන ගල්ලෙන් කොට සිල් නෑනේ ඒ වෙලාවට මරා ගන්නවා ඔහොමම ඉඳිද්දෙන් කියලා පන්සලට ගියා දැන් පන්සලට ගිහිල්ලා දැන් පන්සලට ගිහිල්ලා එනකොට කල්පනා කරන්නේ හවස යනකොට අර මුවා ඉදී දෙයික්මන්ට සිල් ටික පවාන කර සිල් නැ නේ එතකොට එතකොට පවු නැ සිල් නැති වෙලාවට සද්දම මරුවට පවු නැ උදේ අරන් හවස වෙනකම් විතරේ ඩකින්න අපේ පින්වතු උදේ ගන්නව හවස පවාරණය කරනව සතියේ දවස් 30ට එක දවසයි අනිත් 29ම ඕන එකක් කරන්න පුළුවන් එතකොට දැන් හවස එනකොට අර සතා හිටියොත් මරනවා කියලා හිතාගෙන ගියා එතකොට ඔන උතන්දි කල්පනා කරන්න දැන් ඒ උපාසක මහත්තයාගේ හිත හැසිරෙන විදිය මදුරුව මරපු එක්කෙනාගේ හිස හිත හැසිරෙන විදිය. තව කතාවක් කියන්නම්. අවස්ථා දෙකක්. දැන් ඔබ ඔය චීනයේ ජපානයේ වගේ රටවල නෙවෙයි ලංකාවේ මස් මරණ කට්ටිය ඉන්නේ. මස් මස් නිෂ්පාදනය කරන ඔය කුකුල්ලෝ, හරක්, සත්තු. දැන් ඒගොල්ලෝ මහා පරිමාණයේ කර්මාන්ත ශාලා. සත්තුන්ව මහ ලොකුවට හදනවා. එක්කෙනෙක් ගෙනල්ලා මැෂින් එකට මෙහෙම සතාගේ බෙල්ල තියෙනවා. දැන් මේ බෙල්ල තිනකොට මම මේ කුකුලත් එක්ක මහා තරහෙන් මරනවා මරනවා කියලා හිතාගෙන බෙල්ල තිනව නෙවෙයිනේ සින්දුවක් දාගෙන තව කෙනෙක්ගේ කතා කරලා ඔය අයියේ කොහෙද ගියේ ඉතින් රෑ වුණාද කී කියලා අර සතාම ඕම තියෙන. එයාගේ වැඩේ යා කරන. එක එක්කෙනා වරන් මෙහෙම තියෙන. සත්තු ටිකේ අර බෙල්ල කැපිලා යනෝ සිය දහස් ගණන් සත්තු මරනවා. හැබැයි ඒක සතෙක් එක්කවත් තමන්ගේ ඇතුලේ තරහකින් නෙමෙයි. දැන් මොකද්ද මේ කතාව? දැන් තුනක් කියව තුන තුන් විදිහක්නේ. දැන් ඔබට කල්පනා කරන දේවල් මේ කියන්නේ. දැන් ඔබ පානාතිපාතා වේරමණී කියන කෝණයෙන් බැලුවොත් ඔය තුන් දෙනාම වැරදීනේ. තුන් දෙනාම වැරදීනේ. දැන් අර උපාසක මහත්තයා හවසට ඇවිල්ලා මුවා මැරුවා එතන යත් වැරදී මදුරුවට ගැහුවා ගහලා මේ මදුරුවට අපි මේ වේගෙන් කේන්ති ගිහිල්ලා ගැහුවා නම් එතනත් පානාතිපාතා වේරමණී කැඩුනා වේරමණී උනේ නැහැ. ඒ වගේම අර අර කර්මාන්ත ශාලාවෙන් සේවකයා අතිරුණුත් දහස් ගණන් සත්තු මැරුණා පානාතිපාතා සිද්ධ කර. දැන් බුද්ධ දේශනාවේ කිව්වේ පින්වතුනි පානාතිපාතා වේරමණී කියන එක සිල්පදයක් විදිහට තිබුණේ එක ප්‍රඥප්තියක්. ඒ සිල්පදයක් සමාජගත කරලා තිබුණේ මිනිස්යාගේ යහපත වෙනුවෙන්. සත්තු මරණ එක තව කෙනෙක්ට හිංසා පීඩා කරන එක අවැඩක් අසාධාරණයක් එහෙම නොකළ යුතුයි කියලා පොලිසිය එක ප්‍රඥප්තියක් තිනකොට මිනිස්සු එක්කෙනෙක් මරන්න යනකොට දෙපාරක් තුන් පාරක් හිතනවා.
කේන්ති ගිහිල්ලා පොල්ල උස්සගෙනේකොට තව බාරක් හිතනවා ගහනවද නැද්ද කියලා හිතනවානේ. අන්න ඒ විදිහට මේ මිනිස්සු තුල ස්වයං විනයක් ඇති කරලා ඒ යම් යම් යහපා යහ පැවැත්මක් ඇති කරගන්න තියෙන අර පොලිසි වලින් දාන නීති උසාවි වලින් දාන නීති වගේ නීති පහ. ඔය නීති පහක් එතන තිබුණේ නීති පහ හොඳයි සමාජයේ යහ පැවැත්මට. හැබැයි ඔය නීති පහ ඔබ දිවි හිමියෙන් රැක්කත් පින්වතුනි සසර ගමට හේතුව වෙන දෙයක්. පන්සිල් රැක්කා කියලා වැඩක් වෙන්නේ නැහැ. හේරත්තප්ප කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු ජීවිත කාලෙම කරේ සිල් රැක්ක එක. ගහක කොළයක්වත් අඩු ගාණි කැඩුනේ නැහැ. කොළේ ඉන්න සතෙකුට හරි හානියක් වෙයි කියලා. සනකොළ ගහ බිම පෑගල ගියත් හරිම පරිස්සමෙන් සතෙක් මැරෙයි කියලා. ඒ තරම් සිල් රැක්කා. දවසක් ඒ හාමුදුරුව මේ ඔරුවකට නැගලා එහා පැත්තට යන්න යනකොට ඔරුවෙන් වැටෙන්න යන්න ගිහිල්ලා ටක් ගාලා එතන තියච්ච ගහක අත්තක් අල්ලගත්තා. අත්ත කඩාගෙන අතට ආවා. එයාගේ අතින් අර අත්තක් කැඩුනා කියලා ඒකට එයා දුක් වුණා. ඒක මැරෙන මොහොත දක්වා මේ වේදනාව හරිම දුකක්. අයියෝ මගේ අතින් සිල්පදයක් කැඩුනනේ කැඩුනනේ අයියෝ කියලා පශ්චාත්තාප වෙලා දුකින් දුකට පත් වෙලා ඒ නිසාම කළුගති පොකුරක් රැස් කරගෙන. දන්නේ කළුගති ආවා කියලා. ඒ නිසාම කළුගති පොකුරක් රැස් කරගෙන ජීවිත කාලෙම සිල් රැක්ක හේරත්තාප්පහා මුදුරුත් නිරයට ගියා පින්වතුනි. දැන් ඔබට හිතන්නට කාලයයි සිල් රැකලා මෙය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සීලය කියන්නේ වතක් යන් සමාදානම් තං වතං රකින්නවනම් දෙයක් එය වතක්. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සංවරත්තේන සීලං. සීලය කියන එක සංවර අර්ථේනි. එහෙනම් මේ පටිච්ච වෙලා සංඋපාද වෙන ධර්මතාවයේ පන්සිල් පදයෙන් නැවත විස්තර කරනවා. ආයිතර සිද්ධි තුනටම යමු. එකෙන් එක ගමු. ඔබ මන් සමග විමසන්න ඕනි. වැඩක් තියෙනවා කරන්න. නිදා ගන්න එක නෙමේ වැඩේ. මේ වැඩක් දීලා තියෙන කරා. පළවෙනි අපේ කේස් එකේ පළවෙනි එක. මොකද්ද ගත්තේ? කේන්ති ගිහිල්ලා මදුරු වට ගහන්නේ. දැන් අතේ මදුරුවෙක් ඇවිල්ලා වහනවා. එකපාරක් පීදල යවුවා. ආයි වැඩේ කරනවා. ආයි එනවා. ආයි එනවා. ආයෙනෝ ආයෙනෝ එනකොට බලන්න ඔබේ හිත හැසිරෙන හැටි. මේ අපි තුල තියෙනවා පින්වතුනි අපි හැමෝටම අනන්‍ය වෙච්ච පිරි ලෝකයක් අපිරි ලෝකයක්. පිරි අපිරි. මේ පිරි පැත්ත කියන්නේ පිරි කියන්නේ මොකද්ද? කැමැත්ත. අපිරි අකමැත්ත. එහෙනම් මේ කැමැති අකමැති කියන එක එක්කිනාගේ වෙනස්. සමහරු කැමති පොලොස් වලට සමහරු කැමති කරවිල වලට සමහරු කැමති සුදු අයට සමහරු කැමති කළු අයට එක එක අය එක එක විදිහ. එනම් මේ පිරි අපිරි කියන එක එකිනෙකනාගේ වෙනස්. ඒක වෙනස්සෙයි පිරි අපිරි වෙනස්සෙයි ඔබේ ගතිපොදිය වෙනස්. එහෙනම් ගතිපොදිය වෙනස් නිසා නෙවෙයි රුව බලි ටික වෙනස් වෙලා තියෙන්නේ. හැමෝටම ඇස් දෙකක් තියෙනවා හැමෝටම නහයක් තියෙනවා කටක් තියෙනවා හැබැයි වෙනස්ද? ඇයි වෙනස්? ගතිපොදි ටික වෙනස්. ගතිපොදි ටික වෙනස්. ඒකේ ඵලය තමයි මේ ප්‍රතිබිම්බය. මම මම කිව්වට මේ තියෙන්නේ ගති ටිකේ අපි කියන්නේ ප්‍රතිබිම්බය. ගති ටික තමයි මේ පේන්නේ. අපි සමහරවිට බල්ල කියන්නේ මූණ බල්ල කියනවා. ආපෝ ඒ මනුස්සයන්න් ටිකක් මේ වගේ જાතිය කියලා කියනවනේ. හැබැයි ඒව හරීති. හරි කියන්නේ ඇතුලේ තියෙන ගති තමයි මේ එළියෙන් විද්‍යාමාන වෙන්නේ. එහෙනම් ඔය ඇතුලේ තියෙන ගති වලට අදාළව ඔබටම ආවේනික වෙච්ච ඔබටම අනන්‍ය වෙච්ච පිරි ලෝකයක් තියෙනවා අපිරි ලෝකයක් තියෙනවා. දැන් අර මදුරුව කූම් කූම්ක ගා වහනකොට හැමෝටම කේන්ති යන්නෙත් නෑනේ. කොහොම වහනකොට හැමෝටම කේන්ති යන්නෙත් නෑ. මදුරුවත් එක කේන්ති යන අය ඉන්න පුළුවන් කීප දෙනෙක්. හොඳට බලන්න ඔබට කේන්ති ගියා නම් ඇයි කේන්ති ගියේ? ඇයි කේන්ති ගියේ? ඔබ ඇතුලේ හදාගෙන ඉන්නවා පිරි ලෝකයක්. මාව මදුරුවෙක්වත් කන්න බෑ. මැස්සෙක් මදුරුවෙක් ඒ කිසි සතෙක්ගෙන්වත් මට හානියක් වෙන්න බෑ. මට සුවසේ මේ වැඩේ දැන් ඉක්මනට ඉවරයක් කරන්න ඔබ වැඩක් මොකක් හරි කාර්යාලයේ හරි මොකක් හරි ගෙදර හරි වැඩක් කරන්න. එහෙනම් ඔබ හදාගෙන හිටියා ඔබේ කැමැත්ත. ඒක තමයි ඉච්ඡ. මොකද්ද ඒ ඔබේ ඉච්ඡ? ඒ ඉච්ඡට ඔබම පටියක් දාලා මේ කැමැත්ත මේ විදිහටම වෙන්න ඕනි කියලා ඉච්ඡට පටියකින් බද්ධ වුණා. ඉච්ඡට පටිච්ච වෙනවා කියන්නේ ඕක. කැමැත්තට ඔබේ කැමැත්තට කැමැත්තෙම්ම බද්ධ වෙන එකට අපි කියනවා ඉච්ඡට පටිච්ච වෙනවා. පටිච්ච වෙලා මේක මෙහෙමමයි වෙන්න ඕනි කියලා අභිච්ඡ කරගන්නවා.
ඒක ඒ විදිහටම වෙනවනම් තමයි ඔබ කැමති එක නිච්ච කරගෙන තමයි ඉන්නේ. දැන් හැමෝම මෙතන වාඩි වෙලා ඉන්න අය නිච්ච කරගත්ත ගති ගොඩක් තියාගෙනයි මේ ඉන්නේ. ඔය ගති ටික එක එක දැන් එළියට පනින්න ගන්න එක එක සිද්ධි හරහා. ඔන්න පළවෙනි සිද්ධිය මధుර වගේ සිද්ධියෙන් ඔබේ නිච්ච ලෝකය එළියට පැන්නා. ඔබ අකමැති දෙයක් සිද්ධ වුණා, දුක වේදනාවක් ආවා, අපිරි දෙයක් උනේ. ඔබ ඒක කොහෙත්ම කැමති නැහැ මధుරු ඇවිල්ලා කරදර කරනවට. මහා හොඳ වචන ටිකක් කියලා බනිනවා. මේ කියන්නේ සත්තාටත් බැනගෙන බැනගෙන යනවා. ඒ ටික එන හැටි බලන්න, ඒ ටික ඉපදෙන හැටි බලන්න. පිරියාපිරි ලෝකයේ මුල් වෙලා දුක වේදනාවක් ඇවිල්ලා, ඒකට තල්ලුවක් ඇවිල්ලා, වේගය වේදනාව ආවේගය චිත්තාවේගය තප්පරින් 10න් පංගුක වේගිකින් ඕක කර කැවෙනවා. මහා වේගයක් ඇවිල්ලා තමයි චට්ටාස් ගාලා දෙන්නේ. සමහරලාට මදුරට වඩා රිදිලා තමන්ට ඒ තරම් වේගෙන් අතට ගහලා. හොඳ තවුන්දට පාරක් දෙනකොට තතු වෙලාත මදුරුවත් මදුරුවත් මැරිලා එක්ක මදුරුවයි ගිලිලා ගිහලා එක්ක අතට ගහලා. චට්ටාස් ගා. බලන්න වේගෙ ඒ වේගෙට අතු වෙන්න ගහන්න පුළුවන්. එච්චර වේගයක් ආ. ඕක නිකන් වෙනස් කියලා තේරෙන්නේ නැද්ද? දැන් ඔබ අකමැති දෙයක් වෙනවා. දැන් හිතන්න ඔබ ගමනක් යන්න මොකක් හරි ඉන්නවා. ඔන්න වහිනවා. දැන් යන්න විදිහක් නැහැනේ. ඒ වෙලාවෙත් අකමැත්තක් ආවා. දුක වේදනාවක් ආවා. දැන් ටිකක් පරක්කු වෙනවා. හැබැයි ඔබ තුල රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල එන්නත් පුළුවන්. ආපු අය තමයි බනින්නේ. අහසට බයිනෝ පොළොවට බයිනෝ බැලගෙන බැලගෙන යනවනේ. තත් වෙනකොට ඔක්කොටම බයිනෝ වටේට. ඇතුළත් ගිනි පිටත් ගිනි. ඇතුළ ගිනි ගන්නකොට ඒ ගින්න එළියට පිට කරන්නේ මෙහෙම මෙහෙම ඉන්න ඔක්කොටම බැනගෙන යනවා. ඇතුලේ තමයි ගින්න හැදෙන්නේ. ඒ ගින්න ඔබ එළියට දානකොට එළියේ ඉන්න ඔක්කොටම බැනගෙන බැනගෙන යනවා. එහෙනම් අර ඔබ තුල මේ ගින්න ඇතුලෙන් මතු වෙන විදිහ හොඳට සෝදිසි කරලා බලන්න. අන්න ඒ වෙලාවේ දැන් වැස්සකට වැස්සක් වහිනවා. අයියෝ අද වහිනවනේ යන්නක් පරක්කු වෙනෝනේ කියලා දුක වේදනාවක් කිනු. හැබැයි අර මදුරුවත් එක්ක ආපු තරම් තද වේදනාවක් නෙවෙයි දෙතන ආවේ. රත්තිල්ල පිච්චිල්ලක් මත්තිල්ලක් කැවිල්ලක් 10ක් ආවද? ඒක නිකන් දුකක් ආවා වැස්සපෑව ටිකක් පරක්ුණ කමක් නැහැ අනෝ කියලා යනවා. එච්චර මහා වේගයක් ආවේ නැහැ. ඔන්න ඔය වේගයේ නැති තැන පින්වතුනි පටිච්ච වෙලා සංඋපාද වෙන්නේ නැහැ. වේගය ආපු තැන පටිය ක්‍රියාත්මක වෙලා පටිච්ච වෙලා සංඋපාද වෙනවා. මොනවද සංගති? දැන් ඔබ තුල එකවර එක තැන පොකුරු පිටින් හැදුනා තරහා ගති ගොඩ මදුරුවත් එක්ක. ඔන්න එක එක කතාව. දැන් මේ ඇති වෙන ගතිය හොඳට ඔබ දැක්කනම් ඔබට හොඳට තේරෙනවා ඇයි මේ මදුරුවත් එක්ක මට තරහ ගියේ. ඇයි මේ වේගය ආවේ? ඒතර පේන ඔබ හදාගෙන ඉන්න පිරි අපිරි ලෝකේ. මේක මෙහෙමම වෙන්න ඕනි කියලා ඔබ හදන්ගෙන සංඥාවක්. ඔබේ ලෝකය. ඒකට ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අවිච්ච වෙලා හදන් ඉන්න ඔබේ ලෝකේ හොයාගන්න. ඒක ඔබ කැමති ආකාරයට පවත්ව ගන්න බැරි බව, නිච්ච නනිච්ච වෙන බව, අනිච්ච බව, සුඛ දුක්ක වෙන බව. ඒක දැන් තමන් හදාගෙන ඉන්න ලෝකේ තමන්ට අවශ්‍ය ආකාරයට පවත්ව ගන්න බැරුව දෙවැනි වේශයට පෙරලෙන බව, අත්ත න අත්ත වෙන බව දකින්න. ඒ අනිච්ච බව, දුක්ක බව, අනත්ත බව. ආයමත් ඕක මම පැහැදිලි කරන්නම්. අද මහපු අය ඉන්න පුළුවන්. ඔබ හදාගෙන ඉන්න හිටපු ලෝකය ඔබට කැමති ආකාරයට පවත්ව ගන්න බැරි වෙච්ච බව ඔය සිදුවීම තුලම පේනවනේ. ඒකනේ තරහ ගියේ. නිච්ච නනිච්ච වුණ වෙච්ච බව සිදුවීම තුලම තියෙනවනේ. ඉතින් ඒක දකින්න අනිච්ච බව. ඔබ හදාගත්ත සුඛ ලෝකය ඔබට අවශ්‍ය ආකාරයට පවත්ව ගන්න ඕනේ සුඛ ලෝකය දෙවනි වේශයට පෙරලෙන බව දුක්ඛ බව දකින්න. මේ අත්ත අනත්ත කියන්නේ මම මගේ කියන එකට වඩා එහා ගිය දෙයක්. මගේ ඇතුලේ මේ ගතිය දැන් මදුරුවත් එක්ක තරහ එමෝට මෙන්නේ. මට ආවේ මේ මගේ තියෙන ස්වභාවයක් බව අත්තන අත්ත වෙච්ච බව දකින්. ඒක දකිනකොට ටිකීප වාරයක් ඕක සිද්ධ වෙන්න ඕනි. අන්න අර පටිය ගැලවිලා යන. ඔන්න ඔය පටිය ගැලවිලා යනකොට අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් කරහා අර ඉපදෙන්නට ආපු සංගතිය ඉපදෙලා රෝධ වෙවි රෝධ වෙවි ආපු එක න රෝධ වෙලා නිරෝධ වෙන. ඔන්න ඕකයි සමුදය නිරෝධය. සං උදය වෙන්නාවා, ගතියක් බිහි වෙන්නාවා. ඒ බිහි වෙන ගතිය බිහි වෙන හේතුව ඔබ දැක්කා. හේතුම් පටිච්ච සම්බූතං හේතු බංගා නිරුච්චති වෙච්ච තැන අර ගතියට හැදෙන්න ආපු පටිය ගැලවිලා යන.
ඕක ඔබ අත්දකින්න ඕන දෙයක්. මම මේ කියන්නේ වචන මේ කියපු දේ ඔබට දැනුමක්. මෙය ඔබ ඔබ තුලින් අත්දකින්න ඕනේ. අත්දැක්කොත් තමයි ඔබේ පටිය ගැලවිලා යන ඔබට පේන්නේ. අන්න පටිය ගැලවිලා යනකොට ඔබ ඔබට નિરાයාසයෙන්ම දැන් මදුරුව වහන්කොට මදුරුවත් එක්ක තරහක් එන්නේ නැහැ. ඊළඟ පාරත් ආයෙ මදුරුව ගිහිල්ලා ආයි වහන්. ඔබ දැන් ඔබ තුල මුලින්ම තරහ එනකොට ඔබ දැක්කා. හොස් ගාලා එන තරහ දැක්කා. අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දැක්කා. පටිය ගැලවිලා ගියා. ඊළඟ පාර ඇවිල්ලා මදුරුව වහනකොට ඔබට මහ වේගයක් එන්නේ නැහැ පින්වතුනි. ඒ වෙලාවට ඔබ මදුරුව පිහදාලා යවෙන්නේ අපාය යන්න බයෙන් නෙවෙයි. ඒ වෙලාවට පිහදලා යවන්නේ ඇත්තටම ඔබ තුල ඇතිවෙච්ච යථාවබෝධයේ. අන්න ඒකයි පානාතිපාතම් පහය. පහය උනේ මොනවාද? මදුරුව මරන්න හේතු වෙච්ච තරහව ඇති වෙන්න හේතු වෙච්ච නිච්ච සුකාත්ත ගතිය පහය වුණා. පානාතිපාතම් පහය පානාතිපාතා පටි පටිය විරති වුණා. රති රති කියන්නේ රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල කියන රත් වෙන ස්වභාවය විරති වුණා. පටිය ගැලවිලා ගියා. එහෙනම් ඔන්නෝකයි බුද්ධ දේශනාවේ බුදු පියාණන් වහන්සේ පෙන්නා දු. එතකොට දැන් ආල උපාසක මහත්තයාගේ වැඩේ මොකද්ද? උපාසක මහත්තයා අර මේ මස් හවසට මස් ටිකක් කන්න පුළුවන් කියලා හිතාගෙන ආවනේ. දැන් උපාසක මහත්තයාගේ පිරියාපිරි ලෝකේ තියෙන්නේ මොකක්ද? මුව පැටියේ දැක්කට අපිට පේන්නේ මුව පැටියේ. උපාසක මහත්තයාට පේන්නේ මස් කුට්ටියක්. නේ? හැබැයි එකම මුව පේන්නේ දෙවිදිහකට. උපාසක මහත්තයා අපි දැන් අපි වෙන කෙනෙක් දැක අනේ හරි ශෝක අහිංසක මුව පැටිය. පොඩි ළමෙක් ගියා නම් මට වඩා ගන්න හිතෙනවා. හරි ශෝක. අන්න එයාගේ තාවල් නිච්ච සුඛත් ලෝකයක් වඩා ගන්න හිතෙනවා. උරුතල් කරන්න හිතෙනවා. ඒක ඉතින් එයාගේ තුල මහා වේගයක් ඇවිල්ලා මුව පැටියට තද ආසාවක් ආවනම් එතනත් මුවා කියන මුව පැටියට තියෙන කැමැත්ත ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ච දබිච්ච වෙලා නිච්ච සුඛාත තියෙන එකක් මතු වුණා වෙන්න පුළුවන්. පොඩි ළමෙක් අනේ ශෝක මුව පැටියෙක් මට වඩා ගන්න හිතෙනවා. අර උපාසක මහත්තයා මස් කණෙක් කෙනෙක්. එයා දැක්කේ මුවෙක් නෙවෙයි මස් කුට්ටියක්. හොඳට පෝෂණය වෙච්ච හොඳට පිම්බිච්ච ශෝක මුව පැටියෙක්. අද රැට හොඳට හොඳ එළවලුවක් හදාගෙන රැංජනයක් හදාගෙන කන්න පුළුවන් කියලා එයාගේ ලෝකෙ කැරකිලා ගියේ ඒ විදිහට. එහෙනම් බලන්න දැන් මස් කන්න ආසාව තියෙන මස් රස කටට කාලා මාර රසයි කියලා දැන් කරවල වල එක රහක් කුඹල කඩවල තව රහක් මේ මස් වල තව රහක් අනිත් මස් වල තව රහක් ඔය රහ විඳලා ඒක මාර නිකන් නෙමෙයි මාර රහයි කියලා. දැන් අපි දන්න ඕන කෑමක් කටට කෑවහම මේ දිවේ රස පහක් දැනෙනවනේ. තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස කියලා දැනෙනවනේ. ඒක දැනෙන එක ඕන කෙනෙකුට වෙනවා. දැන් කරවිල කෑවහම තිත්තයි. හැමෝටම තිත්තයි කියලා දැනෙනු. හැබැයි එක්කෙනෙක් කියන මා රහයි මේ කරවිල. මම මේ තිත්ත රහට පුදුම කැමති. අන්න යාට වෙලා තියෙන දේ බලන්නකෝ. එයා කරවිල වලට පුදුම රහයි. මෝර රහයි මම නම් හරි කැමති. මාර රහයි. ඔන්න ඔය මාර කෑල්ල එනවා පටියත් එක්ක. එන්න පුළුවන් පටියත් එක්ක. දැන් සමහර කෙනෙක් ආපෝ ඒ සත්තුන්ගෙන් මස්ද මට නම් අප්පිරියයි. ගෙදර පලාදක ගේන්න එපා. එයා ගැටෙනවා. එයා ගැටෙනවා. එයාට කන්න බෑ එක එක සත්තු එක එක සත්තු ඉන්නේ. දැන් අපි කන්න තුනට පිට රටවල හැකරැල්ලෝ කැරපොත්තු ඔය වගේ සත්තුත් කනවා. අපි කිව්වා ඈයියා කියාවිනේ. දැන් මොන අපෝ කියලා නික වමනටත් යන්න එනවා කියාවිනේ. එහෙනම් අපිට ඒක හුරු නැති කමනේ. දැන් අපිට හොද ඒගොල්ලන්ට හුරුව තිනවා. හුරුව තියෙන කෙනා එක කාල රහ දැනගත්ත කෙනාට අර ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා ගෙතිලා තියෙන්නේ. එහෙනම් ඔබේ ගෙතිච්චේ ලෝකයේ දකින්න. එහෙනම් උපාසක මහත්තයා අර සිල් ගන්න වෙලාවෙ විතරක් පන්සිල් පදේ රැක්කනේ. හැබැයි උපාසක මහත්තයා දැක්කනම් එයාගේ පිරියාපිරි ලෝකේ අර මස් වලට තින තද ආසාවට ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා මේ හදාගත්ත මස් රස එයාට දකින්නත් වෙන්නේ පින්වතුනි මස් කාලම තමයි. දැන් ඔබ මේ ධර්මය අහනකොට හිතනවා අම්මෝ අද ඉඳන්ම මම මස් කන්නේ නැහැ. මාළු කන්නේත් නැහැ. ඔක්කොම නතර කළා දාන්න. නතර කළා දාන්න. ඉතින් ආයි දාගත්තනේ පින්වතුනි වාරණය. පන්සිල් පද පහ වගේම තමයි ඔහොම හිතනකොට. සත්තු මරන්නේ නැහැ. අද ඉඳන් බොරු කියන්නේ නැහැ. ඒ වගේම අද ඉඳන් මස් කන්නේ නැහැ. අද ඉඳන් උඹල කඩ හැල්ලක්වත් කන්නේ නැහැ. ඉතින් ඔය දාගත්තේ අර වගේම වාරණයක්. එහෙනම් මේ දේවෙන් ඩෝනි ඔබ මස් කන කෙනෙක් නම් මාළු කන කෙනෙක් නම් මේ ධර්මයේ හිසගිනි ගත්තෙක් එගිනි නිවා ගන්න වගේ ඉක්මනට මේ ධහම තේරුම් ගන්න. තේරුම් මරන් දවස් දෙකක් තුනක් කන්න සිද්ධ වෙයි.
ඒ කන ගමන් හොඳට තමන්ගේ ලෝකේ ආනපාන කරගන්න. අන්න එතකොට පටිය ගැලවිලා ගියාම ඔය මස් කන්න තින තද ආසාව කියන පටියයි ගැලවිලා යන්නේ. එදාට මස් කන එක අත හරිනවා නෙමෙයි අත හැරෙනවා. ඔබ කරන්නේ මොකද්ද? ඔබ බලෙන් මානසිකත්වයක් හදාගෙන අත හරිනවා. අත හැරපු අයට මස් කන අයත් එක්ක පුදුම තරහයි. ඉල දෙන්නෙත් නෑ. ඔක්කොටම බයිනවා. හොරාට කෙල ගිලිනවා. හොරෙන් කන්න හදනවා. කවුරුත් ඇති ඇත් වෙලාවට කෑල්ලක් බෙදාගෙන කනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඇයි අත හැරිලා නෑනේ? පටිය අත හැරිලා නෑනේ. පටිය අත හැරෙන්න ඉඩ දෙන්න ඕන. එනම් මුලින්ම වාරණ ටික දාගෙන චින්තනයක් තුල හිර වෙලා දිට්ටිගත වුණොත් මේ දහම දකින්න බෑ. ඔබ නිදහස් වෙලා අන්න මස් මාළු කන්න දැන් තේරුම් ගත්තා. හරි. දැන් මේ දහම අහන කෙනෙක් ඕ මල්ගේ නම් තියන්නේ මස් මාළු කන්න එසේ මෙසේ ආසාවක් නෙවෙයි. දැන් තම තමන් දන්නෝනේ තම තමන්ගේ ලෝකේ හැටි. එහෙනම් දැන් වාරණේ දා ගන්න ඕනේ නෑ. දැන් ගිහිල්ලා හිමිහිට බලන්න දවසක් දෙකක් කන්න වේවි. ඒ කනකොට මෙතන මේක මෙහෙම දෙයක් වෙනවා. දැන් මෙතන ඔබ දැන් පොලොස් ඇන්ජලටත් ඕකමයි තියෙන්නේ. දැන් සමහරු ඉන්නෝ අර පොලොස් රතු පාඩට හොඳට කිරි දාලා මෙලකට ඉවුවාම මට ඊට වඩා දෙයක් නෑ. පුතුම රහක් තියෙන්නේ. ඉතින් ඔතනත් ඉච්ඡට පටිච්චලා පටිච්චදා පිච්ච වෙච්ච ලෝකයක් පණ ගැහුවන්. ඉතින් පොලොස් කෑවේ. ඉතින් පොලොස් එතකොටත් සංගති ඉපදෙනවා පින්වතුනි. රාග ගති පොකුරු පිටින් ඉපදී ඉපදී ගති මල්ලට එකතු වෙනවා. ඒවා ඉතින් පොලොස්නේ. කියලා කනවා. එතකොට යාන පානි දන්නේ නැහැ. ඒක දැකලා නැහැ. ඒව පොලොස්නේ. පව් නැහැනේ. පව් පින්නේ නේ බුද්ද. මේ පව් පින් කියන්නේ පස්සේ හදාගත්තේ ඒවා. බුද්ධ දේශනාවේ බුදු පියාණන් වහන්සේ පෙන්නුවේ පව් පින් නෙමෙයි. පුණ්‍ය පාප පහිනස්ස තමයි නිවනට මඟ. පව් පින් කිය කිය දෙකට බෙද බෙද ගියොත් ඔබට බෙදලා ඉවරයක් කරගන්නත් බෑ. ඔක බෙදා ගන්නත් බෑ තනියම. එහෙනම් ඔබ දකින්න ඕනේ අර පොලොස් ව්‍යංජනේ කන්න තද ආසා වෙනකොටත් ඕකම තමයි එන්නේ. ඉතින් එහෙමයි කියලා ඔන්න ඔහේ එක කෑල්ලක් බෙදාගෙන ඉන්න තද ආසාවල් පස්සේ වැඩිය දුවන්නේ නැහැ කියලා ආයි දා ගන්න වාරනේ. ආයි දා ගන්න වාරනේ. මාර වැඩක් ඒක. දා ගන්නවමනේ කොච්චර පැහැදිලි කළා කිව්වත් දා ගන්නවමනේ. දාන ගෙදරකට දැන් විශේෂයෙන් භාවනා වැඩසටහන කන්න පුදුම ආසාවයි. අනිත් අය දකින්ව හරි නෑනේ එක කෑල්ලක් විතරක් බෙදන් නිකන් හිතාවි නිකන් මට එන සංඉපදිලයි කියලා. දැන් තමන්ගේ සංයන අනිත් අයට වැඩකුත් නැහැ. ඒක එක පාරක් නෙවෙයි පින්වතුනි දහ පාරක් හරි බෙදාගෙන කන්න. කිසි ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. කෑමේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ දහ පාරක් හරි ඔක කාලා ඔබේ ඇතුළත තියෙන නිජ සුඛත්ත හොඳට අවදි වෙන්න ඉඩ දෙන්න. ඒක හරහා මතුවෙන ලෝකය තුලින්ම ඒ තමන් හදාගෙන ඉන්න ලෝකෙ දැන් අපොලොස් කෑල්ලක් දාගෙන කෑව. ස්මාර රස තව ටිකක් දාගන්න කියලා දාගෙන කන. ඒකත් මාර රහයි කියලා කන. හොඳට බලන්න අර ඔබේ හිතේ තියෙන ආසාව සම්පූර්ණ වෙන්න 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 පස්වෙනි පාර හයවෙනි පාර යනකොට ඕක උඩට ඇවිල්ලා බැහැගෙන යනෝ නේද? ඊළඟ පාර කනවට කන. පළවෙනි පාර කන වේගෙ නෑනේ අන්තිම පස්වෙනි හයවෙනි සැරේ. ඒ වේගෙ නෑනේ. පළවෙනි පාර කනෝ නෙවෙයි ගිලිනවනේ. හපන්නේ ගිලිනවා එච්චරට වේගෙ. හයවෙනි හත්වෙනි සැරේෙන් කොට ඕක උඩට ගිහිලා වේගෙ හිමින් හිමින් බහින්. ඉතින් ඕ පරීක්ෂා කරන්න. ඕ පරීක්ෂා කළ බලන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. හැබැයි ඒක ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක දැක්ක කියලා නම් වැඩක් නැහැ. හොඳේ. ඔන්න විපරිණාමයේ වැරදිට අල්ල ගන්න එපා. කට්ටිය වැරදිට ගන්නෝ. වගේ හිතේ රස ආස්වාදයක් ආවා. ඒක ඉපදුනා, පැවතුනා, නැති වුණා. ඕක තමයි විපරිණාමය කියන්නේ. ඒක නෙවෙයි විපරිණාමය. මේ දහම හිතුවට වඩා ගැඹුරුයි. බුද්දට මොලේ පාවිච්චි කරලා හිතන්න. මතු පිටින් අල්ලන් නිකන් බ්‍රෂ් කරගෙන යන්න එපා. දකින්නේ පටි ගැලවෙන්නේ කවදාවත්. එතකොට මේක ඇතුලෙන් හොඳට දකිනකොට පේනවා අර පොලොස් වලට තියෙන මොනවටද පොලොස් වල ඔච්චර ආස. හොඳට බලන්නකෝ ගැලපලා. එකට රතු පාට වුණා නම් හොඳට තැඹුණා නම් ගොර කරහා මගේ ගාන්ට තියෙන ලුණු රහ මගේ ගාන්ට තියෙන එක්කෙනෙක් ලුණු වැඩි අනේ මේ මට නම් හොඳ ගාන්ට තියෙනවා අන්න ඉතින් මගේ ගානනේ අන්න මගේ ගාන එනනම් මේ මම හදාගෙන ඉන්න ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්චයි සුඛයි අත්තයි කරා මේ මම හදාගෙන ඉන්න රහක් තියෙනවා ඒක තමයි මගේ රහ ඒක තමයි මගේ අත්ත ලෝකේ අන්නේ මම පවත්ව ගන්න හදන දේ සුවයක් තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි පාර කනකොට මාර රසයිනේ එනවනේ
ඔය ආස්වාදය ආස්වාදයේ හැටියට පජානාති කරගන්න. රහක් තීන බව තමන් තේරුම් ගන්න, තමන් දැක ගන්න. හැබැයි ඒ රහ තමන් හිතුවා තරම් මාරක් මේකේ නෑ කියලා පේන්න ගන්න. ඔක කනකොටම කනකොට තේරෙනවා මේකේ මේ මං හිතුවට මේ අමුතු මාරක් තිනවා කියලා ඇති මාරක් නෑ. අන්න ඒක හරසුන් බව. තමන් වටිනාකමක් දුන්නට ඒ තරම් දෙයක් මේකේ නෑ කියන එක කාලම තේරුම් ගන්නකොට හරී ලස්සනට පටිය ගැලවිලා යන. වාරණ නෑනේ. මාංචු නෑනේ. අපරාදේ නේද නිකන් අර අද ඉඳන් මං කන්නේ අද ඉඳන් මෙහෙම කරන්න කියලා දාගත්ත කට්ටිය පව් අනාතයි. එහෙම අය තමයි ගොඩක් ඉන්නේ. ඔය පොලොස් වැන්දිනට විතරක් නෙමෙයි අනිත් ඔක්කොටමත් ඔය වගේ තමයි. මට ඉතින් ඔක්කොම ඉස්තර කරන්න වෙලාව නැහැ. මම එකක් දෙපස් සිම්පදියක් ගත්තා. අනිත් ඔක්කොටමත් ඔය ටිකම තමයි එකින් එක අරන් යන්න කොච්චර වාරණ ගොඩක් දාගෙන යද්දි කියලා අනිත් ඒවා ටිකක් මිට වඩා ටිකක් කෙටියෙන් ඉස්තර කරන්න. එතකොට දැන් අපි දෙකක් මේ කරා. දැන් පළවෙනි පාරේ කෙනාගේ මකේන්ති ගිහින් මදුරුව මරණකොට දැන් තව දෙයක් වෙනවනේ. අන්තෝ ජටා බහි ජටා අහලා තිනුනේ හැමෝම. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිත. ඇතුළත් ගැට පිටත් ගැට කියන. මොනවාද මේ ගැට? මේ ගැට තමයි ඇතුලේ හැදෙන ගති අන්තෝ ජටා. ඒ ජටාව හැදෙනකොට බහි ජටාවකුත් හැදෙනවා. දැන් ඔබ මදුරුවත් එක්ක තරහ ගිහිල්ලා චටස් ගාලා ගහලා මැරුවනි. මරණකොට දේශ ගති ගොඩක් ඇතුලේ හැදුනා අන්තෝ ජටාව. සසර ගමනට ගැට ගොඩක්, පටි ගොඩක්, ජටා ගොඩක් ගහගත්තා. මදුරුවව මරලා හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කළා බාහිර වූ සත්ත්වයකට බාහිර ණය ගනුදෙනුවකුත් හදාගත්තා. නම් අන්තෝ ජටා බහි ජටා. පොලොස් කෑවහම ඔක්ක අපේ ගෙදර වත්තේ ගහේ කොස් කෙඩියනේ නේ කියලා ඒක කැඩුවට කාටවත් අවඩක් අසාධාරණයක් වුණේ නැහනේ. හරි එතන බාහිර ණයක් නැහැ කියමුකෝ. දැන් ඕක අන්තගාමී ගියාය තමයි කොස් කවුරු හරි වෙල දුන්නොත් කනෝ මම නම් කඩන්නේ. මේ ගෙඩි හට ගන්නා බීජයක් මේකේ පැලවෙන ඇට තියෙනවා. ඇටේකටවත් හානි කරන්න බෑනේ. ඒකත් ඒ කියලා අර නිගණ්ඨනාත පුත්තෙන්ගට යනවා. ඉතින් බිම ඇවිදින්නේ නැහැ. ගයක් හදන්න වලක් කපන්නේ නැහැ. වතුර ටිකක් බොන්නේ නැහැ. හැමතැනම සත්තු සත්තු. ඔක්කොම සත්තු ඉන්නවා කියලා. පින්වතුනි බාහිර සත්තු ගැන නෙමේ දකින්න ඕනේ ඔබ ඇතුලේ ඉන්න සත්තු ගැන. ඇතුලේ ඉන්න සත්තු කෝටියක්. ඕකෙනි කියන්නේ ඇහි තින පොල් කෙන්ද පෙරෙන්නේ අනුන්ගේ පොල් පරාලෙද මොකද වෙනවා කියලා. අර එළියේ ඉන්න සත්තු ටික තමයි බලන්නේ. ඇතුලේ ඉන්නවා සත්තු කෝටියක්. ඒ සත්තු දකින්න එළියේ ඉන්න මේ පුංචි පුංචි සත්තු තනකොළ ඉන්න සත්තු බේර බේර ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔබ සසර ගමනට හේතු වෙන්නේ ඔබේ ගති. ගති තියනකන් ඔබ යනෝ ගති නැත්තම් ඉවරයි. එහෙනම් අතෙන්දී අර සතා මරණකොට අන්තෝ ජටා ඇතුලේ ගති හැදෙනවා බහි ජටා සතාට අසාධාරණයක් වෙනවා මදුරුවත් එක්ක ගනුදෙනුවක් හදාගන්න. පොලොස් කෙඩියට හැම වෙන්නේ නැහැ. එතකොට මුව පැටියව මැරුවා නම් මුව පැටියටත් ඒ වැඩේම වෙනවා. ඉතින් ඔන්න ඔතන කම්ම විපාකයක් වෙනවා. අර කර්මාන්ත ශාලාවේ වැඩ කරන පුද්ගලයාට සතායක කිසිම තරහක් ආවෙ නැහැ. එයාගේ රස්සාව සින්දුවක් අහා කාත් එක්ක හරි කතා කර කර සිය දහස් ගණන් සත්තුන්ගේ බෙල්ලවල් බෙලි කැපුවා. සත්තු කෝටියක් මැරුවා දැන් මේ මිනිස්සයා. මාසයක් පුරාවටම කරන්නේ ওই වැඩි. හැබැයි එයාගේ තුල රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් 1000ක් ආවද කියලා දන්නේ යා. එක්කෝ වැඩිපුර සත්තු මැරුවොත් වැඩිපුර සල්ලි හම්බෙනෝ ඒකට ඉච්ඡට පටිච්ච වෙලා බිච්ච වෙලා ඒ ආසාවෙන් මරන් ගියා නම් ඒක දන්නේ යා. ඒක එක මොහොතක එන්න පුළුවන්. අද කීයක් මැරුවද 10යි තව ටිකක් කලින් තව ටිකක් මරලා යන්න ඕනි මෙච්චර ගාණක් ගන්න පුළුවන් කියලා අන්න ඒ වෙලාවේ ආවනම් රගගතියක් යාළඟ එන්න පුළුවන්. ඒක දන්නේ යා. හැබැයි ඔබ දැන කළත් නොදැන කළත් ගින්දර ඇල්ලුවොත් අත පිච්චෙනවා. පිච්චෙනවයි කියලා දැනගත්තත් නොදැනගත්තත් ඇල්ලුවොත් පිච්චෙනවනේ. අනේ වගේ සතා අපි අතින් එහෙම සත්ව ඝාතනයක් සිද්ධ කරාම කම්ම විපාකයක් සකස් වෙනවා. එතකොට ඔබ අතින් අර පොලස් ගෙඩිය කෑවා වගේ නෙමෙයි අර සත්තු මරපු නිසා ඒකට ප්‍රතිවිපාකයක් විදිහට ඉස්සරහට කම්ම විපාක ගෙවන්න සිද්ධ වෙනවා. ඔබටත් ඒ වගේ අවිලාසාධාරණ කම් වෙලා යම් යම් ඔය අසනීප වෙනවා, නිතර කරදර වෙනවා. ගොඩාක් ඔය සත්තු මරපු අයට තමයි ඔය අඩු වයසෙන් නිය යනවා, ලෙඩ හැදෙනවා, ගොඩ කාලයක් විඳව විඳවා ඉන්න ලෙඩවල් හැදෙනවා. ඒ ගොඩාක් එන්නේ ප්‍රාණඝාත අකුසල කර්මය කරගත්ත කට්ටියට. ඉතින් ඒකට
පුළුවන් මිදි නිදහස් වෙන්න හේතු තියෙන. ඒ තමයි ඒකට කරන්න පුළුවන් සම්මප්පයෝග තියෙන. සම්මප්පයෝග තමයි මේ ගතිය හැදෙන එකේ මිදි නිදහස් වෙන්න සං වලින් මිදි නිදහස් වෙන්න යොදන්න පුළුවන් ප්‍රයෝග තියෙන. ඒ තමයි ඔබ අපි හැමදෙනාම මේ ආපු සසරේ අපේ අතින් ඕන තරම් ওই වගේ මදුරුවෝ මැස්සෝ උකුණෝ සත්තු ඕන තරම් මැරිලා ඇති. නොමරපු කෙනෙක් නැහැ. වාහනේ පදිනකොට ටයර් වලට කොච්චර නැති. ඔය ඔක්කොම හිතුවොත් වාහනේ ගරාජ් එකෙන් එලියටවත් ගන්න වෙන්නේ නැහැ. කොච්චර සත්තු මැරෙනවද? ගමනක් යන්නම වෙන්නේ නැහැ. කොච්චර සත්තු මැරෙනවද? එච්චර අන්තගාමී වෙලා නිවන් දකින්න බෑ. එහෙම උනොතින් වෙන්නේ හේරත් අප්පා හමුදුරන්ට වෙච්ච වැඩේ තමයි. එතකොට මේ සත්තුන් මේ හැම වෙලේම තමන්ගේ ඇතුළේ තියෙන සංඋප්පාද වෙන හැටි දකින්න ඕන. ගති හැදෙන හැටි දකින්න ඕන. එහෙනම් ඔබ තුල ඔය වගේ අවඩ අසාධාරණකම් වෙච්ච ඒවට කමාව ගන්න පුළුවන් ඔබ මේ වගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙච්ච වෙලාවට අනන්ත සසරේ ඉඳන් මේ මොහොත දක්වා තමන් ආපු සංසාර ගමනේ ඔබට මුණ ගැහුණු මේ ඔබේ අතින් හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වෙච්ච යම් සත්ත්වේ පුද්ගලයෙක් වෙත්නම් ඒ සියලුම සත්ත්වයන්ට පුද්ගලයෝ මට කමා කරත්වා කියලා කමාව ගන්න. ඔය කමාව ගන්නෙ දැන් මේ වගේ ධර්මය මේ මූල ධර්මය තමන් තුලින් දැකලා යථාවබෝධය. දැන් මේ දහමහපු නැති කෙනෙකුට ඔබ කියනවා ඔයාගේ අතින් සත්තු මැරිලා ඇති ඔයා හැමදාම සමාව ගන්න. කොහොමද සමාව ගන්න? ඔන්න වාක්‍ය කියලා දෙන්න. ඉතින් අරේ අර ගමරාල සිල් ගත්තා වගේ නේද එතකොට? වැඩක් වෙන්නේ නැහැ. දැන් මම කියනවා ඔයා සමාව ගන්න කියලා. දැන් මේ පටිච්ච සංඋප්පාද දේශනාවක් අහලා දෙයි කිනා කරන්න? නෑ. අපි තුම බස් එකේදී හම්බෙච්ච කෙනෙකුට කිව්වා. එයා මේ ධර්ම අහලා නැත්තම් එතකොට ගමරාල සිල් ගත්තා වගේ. අර කියන එක කරනවා මිසක තමන්ගේ තුල යථාවබෝධය දහම දැකලා ඔය වැඩේ වෙනකොටයි කමාව ගැනීම සිද්ධ වෙන්නේ. නැත්තම් කමාව ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මුලින් ඔබ දකින්න ඕනේ පටිච්ච සම්උප්පාද ධර්මතාවය. ඒ ධර්මයේ ඔබ තුලින් ඔබ දකිනකොට උන්න එනවා හොඳ දැක්ම. ඒ දැක්ම තුල ඉඳගෙනයි සියලු සත්‍යයන්ට මේ වගේ අවඩ අසාධාරණකම් ඕන තරම් වෙන්නේ නැති දැනුත් වෙනවා. ඉස්සරහටත් වෙන්න පුළුවන්. කලින් වෙච්ච ඒවත් තියෙනවා. දැන් වෙච්ච ඒව ටිකට තමන් හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වෙච්චාට කමාව ගන්නකොට අර බහිචටාවේ බලය ටික බිඳෙන්නවා. හැබැයි ඒක බිඳලම උදේ ඉඳන් හවස වෙනකන් යානාවක නැගල වගේ පින් දීලා කමාවරම් පෙරලි කමාව ගත්තා. ආන පාන කරලා පටිය ගැලවෙන්නේ නැත්නම් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දැකලා නිත්‍ය සුඛාර්ථ පහ යති වෙලා අර ඔබේ ලෝකෙට බද්ධ වෙලා තියෙන පටිය ඔබ ගැලවිලා දමන්න නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. පින් දීලා ඔය ඒ ටික කරා කියලා ඒකෙන්ම නිවන් දකින්න බෑ පින්වතුනි. මේ ඇතුලේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුලේ තියෙන ගති ටික ඉපදෙන හැටි දැක දැක ගති නගති වීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොටයි ඔබ තුල තියෙන පටිය ගැලවිලා යන්නේ. එහෙනම් ඔන්න ඕකයි බුද්ධ දේශනාවේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන්නේ. දැන් මේ ටික පැහැදිලි වුණාද පින්වතුන්ට? මොනා හරි ඒ කියන්නේ පටිවිරතෝ කියන පටිය ගැන පැහැදිලි වීමක් වුණාද? මොකක්ද කියන එක පළවෙනි වතාවට අහන අයට නිකම් මොනෝද වචන හරඹයක් වගේ හිතෙන්නත් පුළුවන්. එහෙම වෙනවා. මොකද මේ කියන දේ තමන්ගේ තුලින් අත්දකින්න පටන් ගන්න ඕන. පරීක්ෂණයක් තමන් තුල සිද්ධ වෙනකොටයි ඕක මොකක්ද කියන එක හොඳට තේරුම් ගන්න. එහෙමනම් ඊළඟ පන්සිල් පද හතරක් කියමු නැත්නම් ඒක සම්පූර්ණ නෑනේ. දැන් දෙවෙනි එක මොකද්ද? අදින්නාදානාවේ පණතිපත වේරමණී සික්ඛාපදන සමාදියානේ. අදින්නාදානා වේරමණී සික්ඛාපදන සමාදියා. දැන් අදින්නාදානා කියන එක අපි දන්නේ කොහොමද? අනුන්ගේ දෙයක් කියන්නේ නැතුව අහන්නේ නැතුව අරගෙනීමේ බලකිනි. දැන් ඔන්න ඕකට පුද්ගලයෝ තුන් දෙනෙක් කියන ස්වરૂපයන් ස්වභාවයන් තුනක් ඔබ විශ්ලේෂණය කරන්න ඔබ විමර්ශනය කරන්න. එක්කෙනෙක් ඔබේ ඔෆිස් එකේ අල්ලපු මේසින්න යාළුවා. හරි, දැන් ඔබ එදා එනකොට යාළුවා නැහැ. හදිසියට අග්ගාලා මේ මොකක් හරි එකක් ආව අස්සම් කරන්න, ලියුමක් ආව අස්සම් කරන්න, නිල් පෑනක් නැහැ. එයා පැත්තේ කෙනාගේ පෑන අරගෙන අස්සනක් දාන. අස්සනක් දාලා පෑන උඹ ළඟ මේ සුඩම තියාගන්න. දැන් ඕක අකුරට අර අත්මන් කියන්නේ තිත්තට පන්සිල් රකින්න එක්කෙනාට ඕක අවුල්.
කොල්ලයක් අරගන්න. මේ මං ඔයාගේ අර පෑන අරගන්නද පොඩි අස්තනක් දාන්න තියෙනවා. පෑන අරගන්නම් කියලා කියලා තමයි එයා පෑන ගන්න. අයි නැත්තම් එයාට බෑනේ. නොකිය ගත්තත් ඒක බෑ. සිල්පදේ කැඩෙනවනේ. ඔන්න සිල්පදේ කැඩෙන හින්දා සිල්පදේ ආරක්ෂා කරලයි පෑන ගන්න. එයා දින්නා දාන එක උදාහරණයක්. දැන් මේ මේකේ ඔගොල්ලෝ පැති කොට දැන් පින්වතුන්ට වඩා තියෙනවා කියලානේ පැති කොටවල් ටිකක් හොඳට බලන්න. දෙවෙනි එක තමයි දැන් අල්ලපු ගෙදර මේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ අයිතිකාරයෝ පිටරටේ ඉන්නේ එන්නේත් නැහැ. වටේ හැබැයි හොඳ පොස් ගහක් තියෙනවා. ගහේ උන්දට මේ දවස්වල පොලොස් තියෙනවානේ ගෙඩි ඕන්න පිරලා තියෙනවා. අනේ ඉතින් මේ මිනිස්සු එන්නේත් නැහැ. ඕන්න අපි ගෙඩි දෙක තුනක් කඩා ගන්නවා කියලා කඩා ගන්න. දැන් කඩා ගන්නකොට අර අදින්නව දාන රකින්න කෙනාට අම්මෝ අපි අට අයිති දෙයක් නෙවෙයිනේ. ඒක කරන එක යුතු නැහැ. ගහේ පොලොස් වැටිලා බිම වැටිලා ඕක මේ වෙලා ගියත් කුණු වෙලා නරක් වෙලා ගියත් මම නම් අනුන්ගේ තඹ සතයක්වත් ගන්නෙ නැහැ. ඒ දාගෙන ඉන්නේ Tamanට මාංචුව. එතකොට එයා අනුන්ගේ මොනවත්ක්වත් ගන්නෙ නැහැ. එහෙනම් දැන් තව එක්කෙනෙක් ඉන්නු. අර ගහේ පොලොස් තියෙනවා මේ හොඳට. දැන් මේ දැන් හෙට අනිද්දට එන්න කලින් ගෙඩි ටිකක් කොහොම හරි කඩා ගන්න ඕනේ කියලා කොමාරි වටක් අස්සෙන් හරි කොමාරිටින් ගගෙන අර ටික කඩා ගන්න. එතකොට කඩාගන්නේ පොලොස් වලට තද ආසාවකේ අන්න අරගොල්ලන්ට එන්න කලින් අපි මේ ටික කොහොම හරි කඩා ගන්නමු කියලා ඔබේ හිත වැඩ කරන හැටි දන්නේ ඔබ. හොඳට බලන්න හිත වැඩ කරන හැටි. ඒ වෙලාවට වේගීය වේදනාව ආවේගය ඇවිල්ලා සූක්ෂම මොලයක් පහළ වෙනවා. හොඩකම් කරන්න ගියාම අර සන් එක්ක එනකොට සතා මරන්න හොඳ ජවයක් එනෝ වගේම සන් එක්ක අදින්නා දානා වැඩ කරද්දී හොඳ සූක්ෂම මොලයක් එනෝ. අපි කියන්නේ අර මොකද්ද නුවණක් තියෙනවා ඒක හොඳ නුවණක් එනෝ. ඒ වෙලාවට ගාන්ට ප්ලෑන් කරලා වැඩේ කරා. එහෙනම් අන්න ඒ වගේ අනුන්ගේ දෙයක් දැන් හොරකම් කරන්නේ තව කෙනෙක්ගේ දෙයක් අරගන්න. එතකොට මේ දේවල් වලට දැන් තද ආසාවෙන් මේ දේ ගන්නත් පුළුවන්. තව එක්කෙනෙක් කියනවා මම ඔය මනුස්සයට හොඳ වැඩක් කරනවා ගන්නව බඩුවක් අරන් හංගල තියෙනව හොඳ පාඩුවක් වෙන්නම කියලා තද දේශයකින් කටයුතු කරා. එනම් ඔබ දේශයකින් අනුන්ගේ දෙයක් ගන්නත් පුළුවන්. ඒ බඩුවට ඒ උපකරණයට ඒ දෙයට තද ආසාවකින් ඔබ ගන්නත් පුළුවන්. හැබැයි ඔබට ආස හිතුනේ අර පොලොස් ගෙඩියටද? ඔබට ආස හිතුනේ අනුන්ගේ රන් මාලයටද? ඔබ රිද්දවන්න හැදුවේ කොටවන්න හැදුවේ තව කෙනෙක්වද? දෙට කල්පනා කරන්න. තව කෙනෙක්වද? නැහැ පින්වතුනි. ඔබ ඇතුලේ තියෙනවා රත්තරම් මාලයක් මාර වටිනවා. මේ ගහේ තින මේනික කොහොම හරි කඩාගෙන ඒගොල්ලන්ට නොදී අපි ගත්තන එක මාර වටිනවා කියලා ඔබ හදාගත්ත පටි ගොඩ. ඉච්ඡට පටිච්චලා පටිච්චට අවිච්ච වෙලා හදාගත්ත ලෝකයක් තියෙනවා. නම් ඔබ ඇතුලේ තියෙනවා ඔන්න ඔය ස්වභාවය. දැන් රත්තරම් මාලයක් අනුන්ගේ තියෙන හොඳ ලොකු මාලයක්. දැන් ඔබ ගෙදරකට ගියලා දන්නවා මේ සුඩ ලොකු මාලයක් තියෙනවා රත්තරම් මාලෙ. මේක ගත්තනම් කියලා තද ආසාවක් එනවා. ඒ ආසාව ආවේ අර මාලෙටද? ඒ මාලයේ හේතු කරන් රත්තරම් මාර වටිනවා කියලා ඔබ දීපු ඇතුලේ හදාගත්ත වටිනාකම නෙමෙයි. මාලයත් හේතු වුණා තමයි. හැබැයි ඒක ඔබේ ගතියකටයි එන්නේ. ඔන්න ඔතන පොඩ්ඩක් ගැඹුරු තැනක් මම මේක හිතන්න තව පුංචි උදාහරණයක් ගන්න වෙන පැත්තකින් පොඩ්ඩක් හිතන්න. දැන් අර පුංචි කාලේ පොඩි ළමයි බෝනික්කෝ නලවනවනේ. අනේ මගේ බෝනික්ක, අනේ මගේ බබා කිකේ නාවනෝ, බත් කවනෝ, බෝනික්කට තුවාල වෙලා බෙහෙත් ගේන්න යනෝ කියලා කරේ තියන් යනෝ. බලන්නකෝ අකල්ප කාලාන්තරයක් තිස්සේ අම්මා කෙනෙක් වෙලා දරුවෝ නලවලා හිත තුල තියෙච්ච දරු කැක්කුම නෙවෙයි දර පොඩි දරුවා තුර පණ ගහන්නේ බෝනික්කගේ. අර ප්ලාස්ටික් කැලේට බබා කිකේ නලවන්නේ. ඇත්තටම යාට යා බබෙක් තමයි. ඒ දරු කැක්කුමයි පණ ගහන්නේ. එනම් ඔබ කිනු මගේ පුතා මගේ දූ කීකිය ඇහක් වගේ මලක් වගේ මගේ ජීවිතෙත් හරි මේ දරුවත් හරි කීකියා මගේ කීකිය කියන්නේ. ඔය ඔබේ දරුවාටද? නැහැ පින්වතුනි. අනන්ත සංසාරේ පුරා ඔබ හදපු දරුවෝ අනන්තයි. අම්මා කෙනෙක් වෙච්ච වාර ගාන අනන්තයි. තාත්ත කෙනෙක් වෙච්ච වාර ගාන අනන්තයි. ඒ පිය සෙනෙහස, ඒ මව් සෙනෙහස පටියෙන් බද්ධ වෙලා පටියත් එකයි අර මතු වෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඔය නැත්තම් ඔබ ආදරය කරන්නේ බාහිර දරුවට නෙවෙයි, ඇතුලේ ඉන්නව දරුවේ. ඒ දරුවයි පෝෂණය කරන්නේ. එහෙනම් බෝනික්කට ආදරය කරන්නේ ඒ ළමයාගේ ඇතුලේ ඉන්නව දරුවේ.
රබර් කෑල්ලක් ප්ලාස්ටික් කෑල්ලක් වුණාට ඒ පොඩි දරු වගේ ඇතුලේ ඉන්නව හිතේ දරුවෙක් ඒ දරුවටයි අර සෙනෙහස දක්වන්නේ බෝනික්ක හරහා ප්ලාස්ටික් කෑල්ල හරහා එහෙනම් ඔබ ඔබේ ඔබේ කිකි මගේ දරුවා කිව්වට මේ තියන්නේ ඇතුලේ දරුවේ එහෙනම් ඔබ ආස කරන රත්තරන් මාල්ච් මාල්ට් ඔය ආසාව තියන්නේ ඇතුලේ ආ මේ කාලේ රත්තරන් සත පහකට වටින්නේ කළුගල් තමයි වටින්නේ කිව්වනම් ඔබ කළුගල් කෑලි වලින් චූටියට චූටියට ගස්සන්ට හදපු මාලයක් දැක්ක ගමන් ඉම් අර කළුගල් මාලේ ඔස්සනවා පොඩේ නෑට ගිහිල්ලා ගන්නවා ඇයි ඒක මාර වටිනවද එහෙනම් ඔබ කළුගල් හෝ වේවා රත්තරන් හෝ වේවා දියමන්ති හෝ වේවා ඔය තියන්නේ ඇතුලේ ගතිය මේ බාහිර මේ හදපු දෙයක් නෙවෙයි කියන එකයි මම මේ දන්න සිංහලින් උපමා උදාහරණ ගොඩක් අරන් කියන්නේ ඔය ඇතුලේ තියෙන ගතිය දකින්න මිච්ච වෙලා සුක්ක වෙලා අත්ත වෙලා තිනු කළුගල් හරි වටිනවා නම් ඒක මාර වටිනවා කියලා කළු එකට මාර වටිනාකමද කළුගල් ටික පොලිෂ් කරලා දාගෙන යනවා පේන්න ඇයි ඒක මාර වටිනවනේ දැන් ලෝකයේ හැමෝම පිළිගන්නේ කළුගල් තමයි වටිනම දේ කියලා දැනගත්තොත් ඔබට කළුගල් වටිනවා එහෙනම් ඒක ගලක්වත් තියන්නේ ඔක්කොම ගෙනල්ලා ඒකට රත්තරන් වලට වෙච්ච දෙහිම වෙනවා අන්න ඒ වගේ එහෙනම් සමුතිය මොන දෙයකට වටිනාකම දුන්නත් ඕක හිතෙන් තමයි දෙන්නේ හිතේ තමයි තින්නේ කළුගල් හෝ වේවා රත්තරන් හෝ වේවා හිතේ ඇති නංග ඔය හිතේ ඇති වෙන නිත්‍ය සුඛ අත්ත ගතිය දකින්න එක ටිකක් අමාරු තැන හිතන තරම් මේ හරි මේ පොඩක් ලේසි නෑ ඒක පොඩක් ගැඹුරු සියුම් තැන ඒකයි ආනපාන වෙන්නේ නැත්තේ ගොඩක් අයට ඒකයි ධම තේරෙන්නේ නැත්තේ ගොඩක් අයට එහෙනම් අන්න ඒ විදිහට දැක්ක කෙනාට අර දැන් අර වත රකින්න කෙනා යාළුවට කෝල් එක දුන්න පෑන ගන්න කල හැබැයි යාගේ තුල මේ රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල කාවේ නැහැ මේ හදිස්සියට පෑනක් ගත්තා හැබැයි යා වත රකින්නවනේ වතක් රකින්න වත රකින්න කෙනා කෝල් දීලා අර තිතට වැඩ වත රකින්න තිතට වැඩ වැඩක් නැහැ ඉතින් ඔක කියා කියා ගත්තත් නොකිය ගත්තත් ඕක නෙමෙයි සසර ගමනට හේතු වෙන්නේ සංගති ගතියක් ඉපදිලත් නැ අන්තිමට සිල්පදේ රැකලා එතන ඊට පස්සේ අර පොලොස් පොලොස් කියලා ටිකක් හරි කොස් කියලා ටිකක් හරි අර ගොල්ලෙ ඉන්න කලින් කඩා ගන්න ඕනේ කියපු කෙනාගේ තුල රාග ගතිය ඇවිල්ලා. රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලා. එහෙනම් එයා ඒ ගතිය ඉපදෙන හැට දැකලා ඒකේ පටිය ගලව ගත්තොත් එයා දිනු. කොස් කඩලා හරි කමන්න. අනුන්ගේ දේවල් අරගෙන හරි ඒක දැක්කනම් එයාගේ පටිය ගැලෙවිලා. ඒකයි වෙන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ රත්තරන් මාලේ ගත්ත කෙනාටත් ඔය ආසා වෙනකොට අනපාන වෙන්න ඕනේ. මොකක්දද මම මේ ආස වෙන්නේ? මොකද්ද මේ පස්සෙන් හඹාගෙන යන්නේ? මොකද්ද මේ බලන්නේ කියන එක බලන්න. පස්සෙන් ගිහින් දකින්න. අන්න එහෙම වෙද්දී අදින්නාදානම් පහය අදින්නාදානා පටි විරතෝ හෝති. අදින්නාදානාවල තින පටියයි ඒ තමන්ගේ තුල මේක ක්‍රියාත්මක වෙන්න හේතු වෙන පටියයි විරති වෙලා යන. කොච්චර ලස්සන දහමක්ද පින්වතුනි. කොච්චර ලස්සන දහමක්ද කොච්චර ප්‍රායෝගික දහමක්ද කොයි තරම් ඔබට ගැඹුරින් දකින්න පුළුවන් දෙයක්ද මේ බුද්ධ දේශනාව. කිසිම තැනක වාරණ නැහැ තහංචි නැහැ මාංචු නැහැ. අවාසනාවට ඔබ ඔක්කොම මාංචු ටික ඔබට දාන්න. ඉතින් පුටුවකින් හෙලවෙන්නවත් බෑ මොකක්වත් කන්නත් බෑ කොහෙත් යන්නත් බෑ මුකුත් කරගන්න බෑ. අන්තාසරණ. එනම් වාරණ තහංචි නැති විදහස්. මුලින්ම නිවහල් වෙන්න ඕන. ඔබ ඔබව දැන් ඔබ ඔබට මාංචු දානවා කියන්නේ බොස් කෙනෙක් කුඩින් දාගෙන එයාගේ යටතේ මෙයා හැසිරෙන්න එපා. නිවහල් නෑ වහල්. වහල් වුණොත් බෑ මේ වැඩේ කරන්න. චින්තන වල එක එක හිතනේවා හිත හිතා දිට්ටිගත වෙලා තිබුණොත් බෑ මේ වැඩේ කරන්න. නිවහල් වෙන්න ඕන. නිදහස් වෙන්න ඕන. ඔබේ નિયම ස්වභාවය එළියට මතුවෙන්න ඕන. ඒක තමයි ඔබේ ගතිය. ඔබ රඟපානවා අනේ මම උඹල කඩවත් කන්නේ ඕවට දාලා දුඹල කඩ දානිප දානිප ආපෝ මම උඹල කඩවත් කන්නේ අන්න ඒ වගේ රඟපාන හරිය සිල්වත් කියලා ලෝකෙට පෙන්වනවා එතකොට ඒ සීලේ වැඩක් නෙවෙයි සීලය කියන එක එන්නේ අන්න සංවර අර්ථයේ සන්නිපදෙනකොට පටිය හැදෙනකොට පටිය ගැලවිලා යන අර්ථයෙන් තමයි සීලය ඒ සීලයේ උදේට අරන් හවසට සමාදන් වෙලා පවාරණ කරන එක නෙමෙයි ඔබ දැක්කනම් මේ දහම ජීවිත කාලය පුරාවටම පැය 24 පුරා සිල් තමයි තියෙන්නේ අන්න සංවරatteන සීල එහෙනම් ඔන්න ඔයයි බුද්ධ දේශනාව එයයි ඔබ දකින්න ඕන නම් තුන්වෙනි සිල්පදේ අදින්නාදාන ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා
ඕක අතිශය භයානකයි මොකද කායනු මයනු යනු කාමයේ කියලා සිංහලෙන් දැනගෙන එහෙකට විතරක් කාමයේ දාගෙන එතනින් ෂේප් වෙලා ඉන්න කට්ටි කාමයේ කාමයේ සුමිච්ඡාචාරා වේනමණින් කියලා එතකොට හිතනවා කාමයේ වරදවා හැසිරීම ඒක එතකොට දැන් කසාද බැඳලා නීත්‍යානුකූල විවාහ වෙච්ච සැමියෙක් බිනදක් අතර නෙමේ වෙන වෙන අන්‍යම් සම්බන්ධතා හෝ වෙන වෙන ආකාරයේ සම්බන්ධතා නම් ඒවා පව් ඒවා පව් හැබැයි ස්වභාවික නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් රජතුමෙක්ට අන්තපුරයක් හිටියට 500ක් විතර ඒවා පව් නැහැ රජතුමා කන්න මොන්න දෙනවනේ කියලා කියනවා එතකොට සමහර ආගම්වල තියෙන 5 දෙනෙක් 7 දෙනෙක් එහෙම භාර්යාව මේ විවාහ කරගන්න පුළුවන් කිය. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ආගමනේ. හොඳ උත්තරක් තියෙනවා අපේ අයිට. එතකොට දැන් මොකක් කියලාද දැන් මෙහෙම වෙන්නේ කියන එකයි අපි තේරුම් අරගන්න ඕනේ. පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ ඔබ තුල තියෙනවා නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙච්ච ගතියක් ඕනෑම දැන් දැන් අපි කියනවානේ මේ කාන්තාවකට පිරිමියෙකුත් පිරිමියෙකුට කාන්තාවකුත් තරම් ඉෂ්ට කාන්ත මනාප රූපයක් තවත් නැහැ කියලා. එහෙමයි කියලා කිව්වා කියලා ඉතින් හැම පිරිමි කෙනාටම හැම ගෑනු කෙනාටම කැමති හිතෙන්නෙත් නෑ අර කෑම වගේම තමයිනේ. එතකොට ඉෂ්ට කාන්ත මනාප වෙන්නේ බලන්නකො ඕකෙත් හැටි. දැන් මේ කෝටියක් විතර කට්ටිය අතරේ ගාන්ට එක්කෙනෙක්ව තෝරගන්නව නේද සීරුවට මාරුවට. මට මෙයාව කොහේ හරි දැකලා පුරුදුයි. මේ කඩහන මට කොහේ හරි අහලා පුරුදු මේ හැඩරුව හොඳට මේ ගමන් ලතාව හරි පුරුදුයි ඔය මතුවෙන් ඔන්න මතුවෙනෝ අහලා පුරුදුයි දැකලා පුරුදුයි විඳලා පුරුදුයි කියලා දිට්ට සුත මුත විඤ්ඤත කින චතුසු වහාරේසු හරහා මතුවෙනවා ඔබේ ගති ටික කලම්බණය වෙලා ඔබේ ඇතුලේ ඉන්නවා මං ආස කෙනෙක් ඕකට මං ගන්න උදාහරණේ ඉස්සර රජතුමා හදනවා රත්තරන් ටිකකින් කුමාරී. හංකඩුවට කියලා මෙහෙම නහය දාන්න මේ වගේ හැඩේ දාන්න මෙහෙම කුණ්ඩේ දාන්න මෙහෙම හදන්න කියලා හදමු. පිරිමි හදලා ඔය පිරිමි රාජපුරුෂයන්ට දෙනෝ තනින් තන තියලා මේ ගමේ ඔය රූපෙට ගැලපෙන රූපයක් ඉන්න කාන්තාවක් ඉන්නව නම් හොයාගෙන එන්න කියලා. ඉතින් අර රාජපුරුෂෝ ටිකක් ගිහිල්ලා ගම පීරලා කොහොම හරි හොයාගෙන එනවා. ආ මෙයා තමයි මගේ හිතේ හිටිය කෙනා. දැකලවත් නැතුව ඇඹුවා නේද ලස්සනට හිතේ හිටිය කෙනා. අන්න පින්වතුනි ඔබ අප හැම දෙනාටම හිතේ ඉන්නවා කුමාරයේ කුමාරියක්. ඔය කුමාරි කුමාරී හිතේ ඉන්න කෙනා කවුමෙට සෙට් වුණෝ බාහිරින් කොහෙන් හරි දැකලා හිත ගියෝ ඔන්න විවාහ කරගෙන ගෙදරට ගෙන්න ගන්න. ඒක තමයි වෙන්නේ ඉතින්. ඉතින් ඔබ විවාහ වෙන එක දැන් මේ මේවෙන් ගන්න එපා මෝ එහෙනම් ඉතින් කරගත්තෙම ලොකුම මෝඩකම ගොංකම දැන් කළේ ඉවරයි කියලා දැන් හිතෙන්න පුළුවන්. ඒ වෙ හිතෙන්න පුළුවන්. ඒ කරපු දෙන් ඒක මෝඩකමක් නෙවෙයි. ඒක මිනිස්සෙක්ගේ ස්වභාවය. ඒ මිනිස්සෙක්ගේ ඇතුළේ ඉන්නව කුමාරියක් කුමාරේ ක්‍රණින් හදපු. ඒ ස්වභාවයට තමයි යා ඇට්‍රැක්ට් අර ආකර්ෂණීය වෙලා යන්නේ. එතකොට තමන් කැමති කෙනෙක් නම් සුඛ වේදනාවක් කියනවා කියන්නේ මට යාව දැක්ක ගමන් උන් හිටිතෙන් අහිමි වුණා නිකන් කරන්ට් එකක් ගියා වගේ වුණානේ වෙනවා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්ත ආවේගයක් ඇවිල්ලා ඔබ තුල ඉපදෙනවා සංගතිය අනේ එතකොට ඔබ බලන්න ඔබේ හිත ඇදිලා ගියේ මේ බාහිර පුද්ගලයෙකුටද කොණ්ඩෙටද හැඩේටද නැත්නම් මහතෙක් නම් මොකටද උස්සටද කොණ්ඩෙටද යාගේ හැඩේටද මොකටද හොඳට සොල්සිකල්ල බැලුවොත් ඔබේ හිතේ ආදරයක් ඉපදෙන්නේ මේ බාහිර පුද්ගලයෙකුට නෙවෙයි පින්වතුනි. ඔබ තුල ඉන්නවා මහත්තේ ඔබ තුල ඉන්නවා බිරිඳක්. අන්නේ බිරිඳයි ඔබ බාහිරින් හොයන්නේ. අන්නේ මහත්තයයි ඔබ බාහිරින් හොයන්නේ. නම් ඔබේ හිතේ ඉන්නවා අර රුවක් රණින් හදපු රුවක්. මෙන්න මේ තමයි ලස්සන. ඒකනේ පින්වතුනි පුතාට ලස් පුතා ලස්සනයි කියන අම්මගැතයි කියන එකම ගෑනු නම් ආපෝ මම නම් කැමති නෑ ඔය විවාහයට මට නම් කැමති නෑ මට නම් හරිම නෑ යා කැතම කැතයි අම්මට කැතුනාට මට ලස්සනයි කියලා කියන. ඇයි අම්මට කැත අම්මගේ පිරියා පිරි වෙන එකක් පුතාගේ පිරියා පිරි තව එකක් පුතාට ලස්සන පේන්නේ තව විදිහකට අම්මට පේන්නේ තව විදිහකට. එහෙනම් ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. ඒ ඇත්ත ක්‍රියාත්මක වෙලාදී හොඳට දකින්න පින්වතුනි. එතකොට ඔබට පේනවා ඔබේ පිරියා පිරි ලෝකේ ක්‍රියාත්මක වෙලා අර සුඛ වේදනාවක් ඇති වෙලා මෙහෙම තල්ලුව දීලා ඇදීලා යන හැටි. ඉතින් දැන් විවාහ කරගෙන ඉන්න අය නම් විවාහ වෙන්න ඉන්න අය නම්
දැන් ওই අන මේ ගමන් රටාව වෙනස් කරන්න එපා. එහෙනම් අද ඉඳන් වෙනම මොකක් හරි වෙන පැත්තකට ගිහින් තනියම ජීවත් වෙනෝ. ඒව කළා නිවන් දකින්නත් බැහැ වින්වතුනි. වලේම වැටලා ගින්නෙම ඉඳගෙන ගති ටික අවදි වෙන්න දීලා පෞල් ජීවිතයක් ගත කරගෙනම ආස කරන එක්කනත් එක්ක ඉන්න ගමම්මම මේ දහම දකි. නීති හදාගෙන ආමන් තනිකඩ වෙනවා. එහෙම එහෙම එකක් නැහැ. ඔබේ ඇතුලේ ගති තියෙනවා නම් ඒ ගති මතු වෙන්න අවදි වෙන්න ඉඩ දෙන්න. ඒ හරහා බලන්න මොකකටද මේ පණ ගහන්නේ කියලා. එහෙනම් කාමේසු මිච්ඡාචාරා කියලා ඔබ ඔබ මොනවද විවාහ සම්මත නීති යටතේ නීති නීත්‍යානුකූල විවාහයක් ගත කරා වුණත් ඔබේ හිතේ ඇදීලා බැඳිලා තියෙන ගතියක් තියෙනවනේ. ඒ ගතියනේ පණ ගහන්නේ. ඒක තමන් කැමති දේ වෙනවනම් ආදරෙයි හොඳයි මම කැමති. වෙන්නේ නැත්තම් ඒකනේ තමන් ආදරය කරපු කෙනාව මරන්නෙත් කట్టి. ආදරයයි වෛරයයි අතර තියෙන කිස් ගහක පරතරය. කාසිය දෙපැත්ත වගේ. ඔබ කෙනෙකුට කොච්චර ආදරය දේ වගේම වෛරය තනි පැත්තෙන් එන්න පුළුවන්. ඔක දෙපැත්තට යන්න පුළුවන් තැන. ගොඩාක් කේන්ති යන කෙනාට ගොඩාක් ආසාවක් තියෙනවා. ගොඩාක් තරහ යනවා කියන්නේ ගොඩාක් ආසාව තියෙන දෙපැත්ත කාසිය දෙපැත්ත වගේ දෙපැත්තම එක වගේ මෝහත් වෙනවා. නං ආදරය වගේම තමයි වෛරය. සමහරු කියනවනේ අපේ මහත්ය හරි ආදරේ. ඒ වගේම තමයි හරි කේන්තිකාරය. පුදුම නපුරු. දෙපැත්තම තියෙනවා ඉතින්. අපේ මහත්ය නෙවෙයි අපේ නෝන නෙවෙයි කොයි මහත්යත් කොයි නෝනත් එම්මයි. ඇයිස් ඇයි ගති පොදිය දෙපැත්තම තියෙනවා. රාග දේශ දෙපැත්තම තියෙනවා. එනම් ඔය දෙපැත්ත ක්‍රියාත්මක වෙනකොට බාහිරින් ගෙන පුද්ගලයෙක් කරහා ඔබ තුල අවදි වෙන ඔබේ නිච්ච සුඛාත්ත ලෝකය දකින්න. ඔබ පවත්ත ගන්න හදන දේ ඒ කියන්නේ ඔබ ඔහු නිසා අය නිසා ජීවිතේ යම් සුවයක් සතුටක් විඳින අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයකම ආස්වාදී ආස්වාදී හැටියට පජානාති වෙනකොට ඔබ මේ මාරයි මේක දෙයක් තියෙනවා මෙයා නම් ලෝකෙන් හොයාගන්න බැරි මාරම කෙනෙක් මට නම් හම්බුනේ කියලා තමන් අර උදම්මනානා ගොත ගොතා මෙතන මේ මාර පටියක් දාලා මාර කෑල්ලක් ගොතාගෙන යන මේ මාරේ ඇති දෙයක් නැහැ කියන එක ඔබට තේින්න ගන්න. ඒක හරසුන් දෙයක් කියන එක. ඒක නිෂ්ඵල දෙයක් කියන එක. ඔය මාරයි කියලා දුන්නට මේක ඇති මාරක් නැහැ කියන එක අනිච්ච බව තමන් හදාගත්ත පටිය අනිච්ච බව ඒක දෙවනි වේශයට පෙරලෙන බව දුක්ඛ බව අත්ත අනත්ත වෙන බව මේ බාහිරින් පුද්ගලයෙකුට ඇඟිල්ල දික්කර කර බැන්නට ඇතුලේ මගේ ඇතුලේ මේ කෙනා ඉන්නේ කියලා. රජතුමා අර කුමාරිය ගෙනැල්ලා අවුරුදු 20 ගානක් 30 ගානක් ජීවිතේ ගත කරලා රජතුමා මැරිලා ගියා. පෘථග්ජනෙක් විදිහටම දහම දැක්කේ නැහැ. ඒ ජීවිතය තුල පටිය ගලව ගන්න හම්බුනේත් නැහැ. ආයෙත් මැරිලා පුණ්‍ය ශක්තියක් නිසා මිනිස්සෙක් වෙලා ඉපදුනා. දැන් කියන්න පින්වතුනි අර රජතුමා තරුණ වයසට නැවත අර මැරිලා ඉපදුණු මේ පුරුෂයා තරුණ වයසට පත් වෙනකොට නැවත අර කුමාරි හොයනවද නැද්ද? එතකොට හම්බ වෙන්නේ අර හිටපු කුමාරිමද? අර හිටපු කුමාරිමද හම්බ වෙන්නේ? නැහැ. තමන්ගේ හිතේ ඉන්න කුමාරිට ගැළපෙන යාවෙන පෑහෙන බාහිර රුවක් ගැළපුණාද? අන්න එතනට හිත ඇදිලා ආය. එතකොට ඔබ කියන ඔයා මගේ පණ ඊළඟ මැරෙන මැරෙන සසර පුරාවටම මාත් එක්ක එන්න කියලා. එහෙම පණක් නෑ පින්වතුනි යන. අන්තිමට දෙන්නේ මේ ගති ටිකක් ඔතාගෙන යනවා. ඒ ටිකට ගැළපෙන කයබලියක් මාරු වෙවි හම්බ වෙන. ගියාත් මේ මහත්යත් මගේ මහත්ය කී කියා කොච්චර නම් පෝෂණය කරලා රකින්න නැද්ද? දැන් ඉන්න මහත්යටත් ආයි මගේ මහත්ය කියලා ඒ වගේම රකින්නවා. ඒ ඉන්නේ අර මහත්යමද? නෑනේ පින්වතුනි. නං අපේ ඇතුලේ ඉන්න මහත්යා. හැබැයි එයා යනවා. ඒ පටිය ගැලවෙන්න තාක්කල් වෙනස් වීම වෙවි එයා යනවා. එයාම හොය හොය හපියා. එක જાතියට ගැලපෙන අය එක එක තැන් වලින් මේ අපේ අර අන්තෝජටා බහිජටාවත් එක්ක ඉතින් ගැලපෙනවා. ඉතින් අහලා පුරුදුයි දැකලා පුරුදුයි කියලා යන්නේ ඔය පෙර අර ඉවර කරපු කතාවේ ඉතුරු ටික පටන් ගන්න තමයි ඉතින් ඔය. ගියා જાතියක ඉතුරු ඉවර කරපු නවත්තපු තැන ඉඳන් ඉතුරු ටික පටන් ගන්න තමයි ඉතින් ඔය අහලා පුරුදුයි දැකලා පුරුදුයි කියලා ඇදිලා යන්නේ. වෙන මොකටවත් නෙවෙයි. එහෙනම් බහිජටාවකුත් තියෙනවා. පෙර සසරේ ඒ කෙනාව ස්වාමියා කරන් බිරිඳ කරන් සංසාරේ පුරුද්දක් තියෙනවා. සමහර විට යාම වෙන්නත් පුළුවන්. ජාති පහක් හයක් එකට හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. නොහිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් හිටියද නැද්ද කියලා අදාළ නැහැ. මේ මුතුනේ මේ ඇතුලේ ඉන්න කුමාරයයි කුමාරි
දකින්න ඕනේ ඔන්න ඔය පටියයි දකින්න ඕනේ ඔය පටිය ගලවිලා ගියා නම් තව ඔබට ඉපදෙන්න හේතුවක් නැහැ ඉතින් ආයි කුමාරයෙක් නැහනේ ඇතුලේ දැන් පටිය ගලවිලා ගිහිල්ලා මෙයා මාර වටිනවා මෙයා මාර ෂෝක් මෙන්න මේ ඒ වගේ තමයි මේ කාමේසු මිච්ඡාචාරා වේරමණි මේ කාමේසු කියන එක කාමය කියලා කියන එක කය රමණය කිරීම ඕක මේ අපි දැන් කාමේසු කියලා මේ ගැහණු පිරිමි සම්බන්ධ විතරක් නෙමෙයි ඔබ ඔබ ටෙලිනාට්‍යවලට වශී වෙලා එතකොට තව සමහරු ඉන්න පුළුවන් මොනා හරි උපාදි ඉගෙන ගන්න එක මාර වටිනවා කියලා උපාදි 1 2 3 4 5 දිගටම දිගටම කරන් යන කය රමණය කරන්න පුළුවන් මත් වෙලා එක එක ආකාරවලට කාමේසු මිච්ඡාචාරා වෙන්න පුළුවන් ඇස කන නාසය දිව කය මන රූප බල බලා ඒ කියන්නේ සින්දුව සින්දු වලින් කියන්නේ අර අන්තගාමී විදියට සින්දු වහන එක ප්‍රශ්න සින්දුව දැන් මේක කියනකොට වැරදිට තේරුම් ගන්නයි හිතන සින්දු වහන එක වැරදි කිය. එම නෙමෙයි. සින්දු වහන එකත් අසීමාන්ත විදිහට පිනෝ පිනවා පිනෝ පිනවා යනකොට ඔක පටියක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි චිත්‍රපටි බල බලා බල බලා ඔකේ අසීමාන්ත විදිහට පටියක් තියෙන්න පුළුවන්. ඒකනේ දැන් නෝන ටීවී බල බල ඉන්න අර මහගෙදර ඉස්සර තිබුණ ඉවර වෙන්නෙම නැති මහගෙදරක් තිබුණා. ඒක බලන වෙලාවට ගෙදරට කවුරු ආවත් හොරු පැන්නත් හොරු පණින්නෙත් ඒ වෙලාවට. දන්නේ නැහැ. ඒ වෙලාවට අර මහගෙදර ලෝකේ ඉන්නේ තනි කරමේ එකට වශී වෙලා දපනේ වැටිලා ඉන්නේ. එතකොට ඒ වගේ අන්න ඒ වගේ අපි තුල මත්වීම වෙනවා. එතකොට මේ කය රමණය කියන එක ඇසකර නාසය දිව කය මන. දැන් කායංච පටිච්ච පොට්ටබ්බ විතරක් නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේච. ඒ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ මේ ඇහැට රූප හරහා තමන්ගේ තුල ඒ කියන්නේ බාහිර රූප නෙවෙයි ඔක්කොම ඇතුළේ තියෙන ගතිත් එක්ක යන්නේ. බාහිර සින්දු නෙමෙයි ඇතුළේ තියෙන ගතිත් එක්ක සින්දු යන්නේ. බාහිර සුවඳ නෙමෙයි ඇතුළේ තියෙන ගතිත් එක්ක සුවඳ යන්නේ. ඔහොම පැහැහිලා ඔය විදිහට අනේකක් තියෙනවා. ඉතින් ඕක තේරුම් ගත්තොත් කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ වෙන්න පුළුවන්. බොහොම ලස්සනට මෙහි තියෙන ඇතුල් පැත්ත ගැමුරු පැත්ත කිසිදා නුදුටු පැත්ත ඔබට දැක ගන්න පුළුවන් වුණා නම්. ඊළඟට පින්වතුනි ඊළඟ සිල්පදේ මුසාවාදා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් බොරු කියන එකනේ. ओके मैं अवस्था तुना गाने तुंग आकार तुंदने गम एक अम्मेने की पोड़ी बाबा हेम दाम खेम खाने ने इतिम गोर मुते किन्नवा उन्नवा द्रैट यकीनवा की किया बतकाऊ එතකොට දැන් කණික අනේ මේ බොරු කිය කියා ළමයින්ට බත් කවන්න එපා පවුත් පුරව ගන්නෝ ළමයින්ට බත් උත්කවණු කියලා තව එක්කෙනෙක් බයි හරිද මේ බොරු කිය කියා මේකේනා බත් කවණු මුසාවාද තව එක්කෙනෙක් ඉන්නවා ගමේ ඉන්නම කවුරු හරි එක්කෙනෙක් යාට මොකක් හරි අකටයුත්තක් කරලපු පුද්ගලයෙක් එක්ක ඒ පුද්ගලයා කරපු දේ හරහා තමන් හිතේ තද තරහක් ඇති වෙලා අර බහිද්ද බහිජටාවක් හදා පුද්ගලයාත් එක්ක ඒ පුද්ගලයාගෙන් පලිගන්න කොටවන්න මං හොඳ බොරුවක් කියනවා කියලා හොඳට කියනවා මොකක් හරි හොඳ බොරුවක් කියන කියන්නේ අන්න බලන්න එතෙන්දී ඔහු තුල රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලා තමයි කොටවන්න බොරුව කියන්නේ එතන මුසාවාද එතකොට දැන් සමහර වෙලාවට තව කෙනෙක් ඉන්නෝ මේ විශේෂයෙන් මේ දහම අහන්න එනකොට ගොඩාක් බාධකෙන් දැන් සමහර කාන්තාව එහෙම මගෙන් අහනෝ අද අපේ මහත්තයාට බොරුවක් කියලා ආවේ දානෙකට කියනවා කියලා සුදුසුම කුකුත් ඇඳගෙන බණ අහන්න තමයි ආවේ කියලා මට පවක් සිද්ධ වුණාද කියලා අහනවා නැක්ටලා අහනවා දැන් ඔබ කල්පනා කරන්න මුසාවාදා වේරමණී අනුව නම් සිල්පදේ කැඩිලා කැඩිලා සිල්පන්නේනේ ඇයි බොරුව කියලානේ මහත්තයාට ඇවිත් තියෙන්නේ එනම් වේරමණී කැඩිලා එතකොට හැබැයි ඇත්තට වෙලා තියෙන්නේ එයාගේ පිරියපිරි ලෝකිය අනුව මේ තද ආසාවකින් බනහන්නව නෙවෙයි සසර දුකින් අත මිදෙන පාරමාර්ගයේ Taman තනියම ආවේ මේ මහත්යව මේ බස් හෝල්ට් එකකින් නැග්ගා වගේ මේ ගමන බස් එකක් නම් එක එක හෝල්ට් වලින් කට්ටිය නගිනව බහිනව දැන් ජීවිතේ මේ අපිට සම්බන්ධ වෙච්ච අය මේ බස් එකේ යන මගීන් වගේ gedere ඉන්න මහත්ය නෝනත් ඒ මගියෙක්ම තමයි මේ බස් එකේ අපි යන්නේ පැයි තනියම එහෙනම් ඉතින් ඔබේ සසර ගමනට තනියම ඔබ මගක් හොයාගන්න ওই වගේ දේවල් කියලා එන එක මුසාවාදයට අයිති වෙන්නේ නෑ පින්වතුනි. මොකද වාරණයක් දාගෙන ඔබ වත රකින්න එක නෙවෙයි බුද්ධ දේශනාව. වේරමණීය මුසාවාදේ බාහිරෙන් අර්ථකථනය කරන්න බෑ. ඔබ තුල ඇති වෙන රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයෙන් ඔබ බලන්න. දරුවට බොරු කී කියා ඔන්න බිල්ලෙක් ඉන්නවා ඔන්න ඔන්න බත් කවන්න කියලා අම්මෝ ඇති අන්තම් බොරු ටිකක් කියලා හොඳට බත් ටිකක් කවා ගත්තා කියලා ඔබ හොඳට සතුට වෙනවා නම් ඔන්න ඔබ තුර අත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ආව නම් එතන රාග ගතිය ඉපදී ඒකයි ඔබ දකින්න
දැන් ගොරමුත්ත හරි අරව හරි දැන් ඒ කියන එකේ ළමයා මුලා වීමක් වෙනවා ඉතින් ඒකත් ඔබ හිතන්න ඕනි බහිජටාව ළමයා ඇතර හිතන ගොරමුත් එක්ක ඉන්නවා බිල් එක්ක ඉන්නවා කියලාද ළමයා ඇතර බය ඇති කරන එකත් ඉතින් ඒකට වෙන 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 ක්‍රමයක් Taman කල්පනා කරගන්න ඕනි මං කියන්න උත්සාහ කරේ මුසාවාදා කියන එකත් මුසාවාදා වේරමණී වලට එහා ගිය දෙයක් බුද්ධ දේශනාව මොකද්ද මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හොත් හැම තැනම පටිය දකින්න පටිය දැකලා අනිච්ච බව දුක්ඛ බව නත්ත බව දකිනකොට නිතසුකත් පහයති වෙලා යano අහන්න දෙයක්වත් නැ මම මහත්යට කිව්ව බොරුවක් කියලා ආවේ බොරුවක්ද කියලා අහන්න දෙයක් නැ තමන් තමන්ගේ ලෝකේ දකින්න සන් ඉපදිලාද නැද්ද ඉපදුනා කියමුකෝ ඉතින් ඉපදුනා නම් දකින්නකෝ අනිච්ච බව දුක්ඛ බව පටිය ගලවිලා යයිනේ සමුදේ වෙන්න නැතුව නිර්වද කරන්න බෑ දැන් මේ බය වෙලානේ කට්ටිය සමුදේ වෙන්න දෙන්න නැතුව මින්න හදනෝ දවස් 7යි දවස් 7යි තව යන්න වෙනෝ කීකී මේ ආත්ම ගණන් ඇවිල්ලා සමුදේ වෙනම පින්වතුනි රෝදේ කැරකෙන්නේ නැතුව දකින්න බෑ සමුදේ වෙලයි නිරෝධ වෙන්නේ රෝද නිරෝධ වෙන්න රෝද වෙන්න එපා රෝද න වෙන්න නේ නිරෝධ කියන්නේ ඉතින් රෝද වෙන්න නැතුව නිරෝධ වෙන්නේ කොහොමද කැරකෙන්නේ නැතුව නවතින්නේ කොහොමද පින්වතුනි නවතින්න නම් කැරගෙන්න එපා හරිම සරල දෙයක් නෙති අනිච්ච බව දකින්න නිච්ච වෙලා තියෙන්න එපා නිච්ච කරගන්න අදින්න නිච්ච කරගන්න මේ දහම බුදුහාමුදුර උපමා කරා සර්පයාට වලිගෙන් අල්ලගත්තොත් සර්පයා දෂ්ට කරනවා තමන්ට යන එනමන් නැති වෙනවා පව ජීවිත විනාශ වෙනවා ඇයි ඉතින් අබ්‍රහ්මචර්යා කියලා අර බ්‍රහ්මචර්යාවකට යන ඊළඟට ඔක්කොම බාහිරෙන් දකින්න සේරම සංවාරණය කරන බාහිරේ ඇතුලේ හොඳටම ගිනිපත්තු වෙලා පෞල් ජීවිතත් විනාසයි. අහ දන්න බනහුත් නැ. ඉගෙන ගත්ත දේකුත් නැ. දැකලත් නැ. වෙනවා ඉතින්. සර්පයාගේ වලගෙන් අල්ලගත්තොත් එහෙමම. හරිම නිදහස් නිවහල් පාරක් තියෙන. හරිම නිදහස් නිවහල්. මාංචු නැ, වර්ණ නැ, තහංචි නැ. නිදහසේ නිවහල් වේ අඳයි තියෙන. ඔන්න පස්වෙනි සිල්පදේ. සුරාමේරය මජ්ජපමාදාඨානා වේරමණී සික්ඛාපදං සමාදියා. අනේ ඇත්තට ඔය සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී කියන සික්ඛාපදේ සික්ඛාපදං කියන එකට උපමාවටනේ ගත්තේ සුරාව මේ මද්ද්‍රව්‍ය කියන එක උපමාවට ගත්තේ කියන්නේ මද්ද්‍රව්‍ය බීලා වගේ මත් වෙලා කටයුතු කරන එකේ වැලකීම කියන අනික මද්ද්‍රව්‍ය බීලා වගේ මත් වෙලා කටයුතු කරන අනිත් දේවල් ඔක්කොම පැත්තකට දාලා සුරා විතරක් ගත්තා අරන් දැන් ගෙදර ඉන්න භාර්යාව මහත්තුරුන්ට කපනවා දෙහි කියන්නේ බයිනවා උදේම බයිනෝ සිල්පදයක්වත් රකින්න බෑ මනුස්ස මෙන්න මේ උදේ ඉඳන් හවස වෙනකන් කටගොන්න බීගෙන මේ මනුස්සයව නම් කවදා හදන්න පුළුවන් වෙද්දන්න සතර අපායටමයි යන්නේ කී කියා බනින් එයා මහ ගෙදර බන් මත් වෙලා අර ටීවී එකේ හොඳට මත් වෙලා උදේ ඉඳන් හවස වෙනකම් එක කතාව එක කොටසක් කරන්ට් එක ගියත් ඒකට බයින් ලයිට් කපුව මනුස්සයට බයින් යාලක කොටස බලා ගන්න බැරි ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න බැරිය. එහෙනම් එතන රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල දාහේ අරා මත්වීම ජනිත වෙලා ගති පොකුරු පිටින් හදලා හැබැයි අපි දැකගත්ත සුරාමේරය කියන එක අපි ආකල්පණේ උපකල්පණේ කරා සුරාවට පමණක් කිය. එහෙනම් සුරාවට සුරාව බීලා වගේ තමයි ඉතින් මහගෙදර බැලුවා රූපලාවන්‍ය ඊට පස්සේ එක එක ෆැෂන් ඊළඟට ඔය මත් වෙන දේවල් ඕන තරම් තියෙන්නේ අපේ බුද්ධිය මත් වෙන අය කවුරුත් කියන ඒවා ගණන් ගන්න නැහැ. ඒගොල්ලෝ කවුද මට කියන්නේ? මට මේ ඩිග්‍රිය තියෙන, ඔර ඩිග්‍රිය තියෙන මම මේකේ මේ ඩිරෙක්ටර් මම මෙහෙම අවුරුදු ගාණක මෙච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙන කොච්චර කෙනෙක්ද මට ඕව වැඩන්නේ? අන්න එහෙමනේ කියන්නේ නේ. එහෙම කියනවා නේද? එහෙනම් බුද්ධියෙන් මත් වෙනවා. ඉතින් එතන සුරාමේර එතනත් මත් වීම තියෙනවා. අවසනාවකට සුරාවට විතරක් අපි ගත්තා එනම් මේ සුරාමේක දැන් සුරාවමට කියලාම ගමුකෝ අපි ආ හොඳයි සුරාවට අනේ ඉතින් දැන් ඒ හිඳ වෙලා තින වැඩේ දන්නවද දැන් මහත්තුරු මේ මම දැන් ඔය මට හම්බ වෙන කට්ටියට කියනවා එන්න වෙන්න බණ අහන්න කියලා අපෝ ඕවා අපිට හරියන්නේ අපි ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් දාන එහෙම කියලා කියන පොඩ්ඩක් ඉතින් ගන්නවනේ ඔය කියන දේවල් අපිට කරන්න බෑ බණ අහන ඒවා කරන්න බෑ කියලා ඒගොල්ලෝ එන්නෙම නේ බණ අහන ඇත්තටම පින්වතුනි බුද්ධ දේශනාවේ බුද්ධ චරිතය දිහා බලන්න ඉතාමත්ම කෙටි කාලෙන් අරහත් ඵලයට පත් වුණා සාන්තති ඇමතිතුමා බේබද්දෙක්. දෙට්ටම උදේ හවස සුරාව පානය කරන කෙනෙක්. අරහත් ඵලයට පත් වුණේ. ආ මං අද ඉඳන් සුරාව නවත්තනවා කියලා නැවතිලා නෙවෙයි. ඒ ස්වභාවයේ ඉඳගෙනයි නිවන් දැක්කේ. එහෙනම්
මේ දහම ඔය වාරණ වලට නෙමෙයි ගෝචර වෙන්නේ ඔබ ඉන්නේ මොන තැනක වුණත් කමක් නැහැ ඔබ ඔබේ මහත්යට ඔබ ඔයා මද්ද්‍රව්‍ය වලින් වැලකිලා ඉන්නේ නෝනම් බනහන්නක නීති දාන්න එපා එන විදිහට එන්න දෙන්න ඔහුත් තුල ඒක දැකලා පටිය ගැලවිලා අත හැරෙන්න ඉඩ දෙන්න බලෙන් වර්ණ දාලා අත හරින්න යන්න එපා කාවත් අපට අත හරවන්න බෑ එහෙනම් ඔහු ඒ වගේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනගෙන ඔබ තුලත් මත් වෙන දේවල් තියෙනවනේ टेलीनाटी विलासिता कैम मुन मुनवाहड़े जाति अति ओब ओबे लोक पटी क्रियात्मक दिन अणुच भव दुख भव नत् भव दिन को मित सुखात् पहायति वेलायन को पटी गल ओबे महत्यावना तवन के निकुना सुरावट मुनाट हरी मुनवट हरी अब वेलान दिंग ओक दिन समार वेलावट मे दहायट इंगुदा प्लेटी अब मुन लोक गिया ඉතින් එතනත් මේ බෝතලයට දාගෙන යන්නේ 10ට බිව්වේ නැත්තම් ඉන්න බෑ කියන. ඉතින් එතන සමහර වෙලාවට තියෙන එක හොඳට බලන්න ඒක නැති වුණා ඒක පටියක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නැති වුණාම ඇති වෙන කේන්තිය. ලැබුණාම ලැබෙන සතුටින්. ওই දෙකෙන් පුළුවන් දැක්ක. මේ සමහරුන්ගේ ඕක අර මේ බයොලොජිකලි මේ බොඩි එකටත් ඒක අර දැන් සමහරුන්ට ඒක පුරුදු වෙලා මේ කියනවා තේ එකක් බිව්වේ නැති වුණාම නිකන් ඔලුව රිදෙනවා වගේ හරි අමාරුයි වැඩ කරන්න කියලා. ඒ කියන්නේ සමහරු එක පටියක් නැතුව අර නිතරම අර එක අර ඖෂධයක් විදිහට වගේ හරි මොකක් හරි අර උත්තේජකයක් විදිහට පුරුදු වෙලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. දැන් එහෙම දැන් අර සුරාමේරය බොන කට්ටියක ඉන්නවා දැන් සමහරු දුකටත් බොන. සතුටටත් බොන. දෙකටම බොනවනේ. නිකනුත් බොන. ඔය තුනටම බොන. බිව නැත්තම් නිකන් අතපය වැඩ කරන්නේ වගේ කියන. එහෙමත් තින්න. ඒ කියන්නේ අර ඒක මේ බොඩි එකට ඒක දැන් ඒක මේ අනුගත වෙනවා. අනුගත වුණාම දැන් නැතුව බැරි වෙනවා. එහෙමත් තියෙන. එතන අනුගත වෙලා නැතුව බැරි වුණාම ඒක දිගටම අර අපි දැන් නිදා ගන්න කලින් දත් මදිනු වගේ දැන් කෑම ඒ වගේ දැන් අපි දත් මදිනවනේ උදේ හවස ඒ වගේ පුරුද්දකට කරගෙන යන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඔය පුරුද්ද අතරේ ගතිය පතු වෙනවා. තින් වෙලා තින්නේ සුරාමේරය කියන්නේ අර මද්ද්‍රව්‍යයක් නිසා ශරීරයට ඒක මේ අර ශරීරයට ඒක හානියක් වෙන. ඉතින් ඔහොම තමයි අර රසකාරක දාපු නූඩ්ල්ස් උත් එහෙනම්නේ. ඉතින් ඒකත් එහෙනම් මෝර රහයි කියලා දාගෙන කනකොට එතනත් ශරීරයට ඒකිනුත් මේකක් වෙන. කොතනක් තියෙන්නේ එකම දේ. ඔබ හොඳට දකින්න ඕනි. ඔක පුරුද්දට වෙන දෙයක් වෙන්නත් පුළුවන් කෙනෙක්ගේ. දැන් අර මට කලින් කියන්න බැලුවර මස්සැද්දාගේ බිරිඳ හිටියානේ. ඒක කතාවක් තියෙන මස්සැද්දා. මහත්තයා මස්සැද්දේ. වැද්දේ මස් මරලා ජීවත් වෙන්නේ. එයාගේ බිරිඳ සෝතාපන්න ඵලලාභී. එතකොට බිරිඳ මස්සැද්දට උදේට ආයුධ ටික දෙනවා. දුන්න ඊතලේ දෙනවා. ඉතින් දන්නවනේ මේකෙන් ගහලා සතෙන් මරන් එනවා කිය. හැබැයි ආ සෝතාපන්න. එතකොට දෙන්නේ ඉතින් මස්සැද්දට මස්සැතු වෙන දෙයක් කන්න නැහැනේ. මස් තමයි ආහාර. ඉතින් මස් ජීනවා අර බිරිඳ උයලක් දෙනවා කන්න. මම සෝතාපන්නයි මම සල්පන්සිල් ලකිනවා කියලා අරක විසිකරේ නෑ උයලක් දෙනෝ. ආයුධ ටිකක් දෙනවා. හැබැයි එතන පටියක් ඉන්නේ නැහැ. දැන් මාසද්දත් එක මොකක් හරි වෙන දෙයකට තරහක් ඇති කරගෙන ආවොත් ඔන්න දේශගතිය ඔන්න රගගතිය. ඒව තමයි පටි. නේ? ඒව තමයි පටි. අර කරන දේ නිසා පොඩි මෙහෙම කම් ඒ කියන්නේ සත්තු මරන්න අපි අර ඒ කියන්නේ කෙලින්ම නැති වුණාට වක්‍රාකාරව හෝ උදව්වක් කරපු නිසා අපි හිතන්නකෝ ඒ සෝතාපන්න කාන්තාවට ඒ જાතිය මිතුරු මගපල ලැබලා නිවන් දකින්න තියනවා කියලා. ඒක ටිකක් ප්‍රමාදයි. ඒකයි වෙන්නේ. අර හේතුව නිසා ඒ ගමන ප්‍රමාද වෙන්නේ. හැබැයි නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. කවදම හරි නිවන් දකින්න. ඔන ඕකයි ඔතන තේරුම් අරගන්න ඕනේ දෙය. එහෙනම් බැරි වෙන්නේ නැහැ කවදම හරි දකින්න ප්‍රමාද වෙනවා අර බහිජටාව ගෙතෙන හින්දා. එතකොට දැන් ඔන්න සුරාමේරය ගැන විස්තර කරා. එතෙන්දී සුරාමේරය මජ්ජපමා දට්ටානා වේරමණී නෙවේ වේරමණි වලට එහා ගිය දෙයක් සුරාමේරේ මජ්ජපමා දට්ටානා පහය පටි විරතෝ හෝති වෙන්නේ පටියයි විරති වෙන්ටෝ. එහෙනම් මම හිතුවා දැන් මේ පින්වතුන්ට පංසීල් පද පහ අරගෙන මේ විස්තර කරේ පටි ඉච්ඡ වෙලා සංඋපාද වෙන ධර්මතාවය හැම එකටම උදාහරණ අරන් අරන් පැති කඩවල් ගොඩක් පෙන්නුවා. මේ දීපු දෙයින් ඔබට කරන්න තියෙන දේ තමයි ඔබ අද ඉඳන් ගෙදර ගියාට පස්සේ මෙච්චර කල් ඔබ රාමුවකට කොටු වෙලා හිටියා පන්සිල් අටසිල් වැඳුම් පිදුම් යදුම් පැතුම් පූජා ඕවා භාවනා ඕවා
ඔය ඔක්කොම තුලින් නෙමෙයි මේ නිවන් දකින්න මාර්ගය තියෙන්නේ තමන්ගේ ඇතුලේ තියෙන මේ ගති ගති ගොඩ හරහා අවදි වෙන මේ ලෝකයයි ඔබ දකින්න ඕනි කියලා මේ ගති පටිය හැදෙන හැටි දකින්න එතකොට පුළුවන් ඔබට මේ පන්සිල් වල පටි ගැලවෙන පන්සිල් අත් දකින්න මන් දන්නේ ඇයි ඒකට පන්සිල් කිව්වේ කියලා අටසිල් 8යි සිල්පද දසසිල් 10යි පහසිල් තමයි පහයි පන්සිල් කිව්වේ ඒක පස්සේ සමාට විවහාරෙන් ආපු දෙයක් වෙන්න ඇති මේ තියෙන පන්සිල් කියන දේ ඔබ තුල පාවිච්චි වෙනවා නම් පටි ගැලවීමයි වෙන්න ඕනි නැත්නම් ඒක වත සමාදම් වෙන දෙයක් නෙමේ සමාදම් වුණා කියලා වැඩක් නැහැ එහි තියෙන පටිය ගැලවිලා පටි ගැලවෙන පන්සිල් අත්දකින්න ඔබේ ජීවිතය තුලින් එතකොට ඔබට ඔබ තුල එතනින් එහාට ගිහිල්ලා ඔබේ පිරි අපිරි ලෝකේ වටා ගෙතිච්ච මහා ගති ගොඩක් දකින්න පුළුවන් හරිය ලේසියට කිනෝ රාග දේශ මොහ තුනයිනි තින්නේ කපන්න කියලා හැබැයි රාග ගති උනාට ඕකේ ඇතුලේ තියෙනවා විවිධාකාර වූ අනුමුල් ගොඩා දේශ ගති කිව්වට ඕකේ ඇතුලේ තියෙනවා නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙච්ච සත්තු ගොඩා නිච්ච සුඛ අත් කියන්නේ තමන්ගේ ස්ව තත්ත්ව ලෝකයක් සත්තු ඉන්නේ මේ සත්තු අවදි වෙන එක එක ආකාරයකට പ്രേත සතා නා කියන්නේ මේ പ്രേත සත්තු තිරිසන් සත්තු දේව බ්‍රහ්ම කියන ගති අතු වෙන එංගේ භාවනා කරන්න හොඳටම ඒ ට්‍රක් එකට වැටිච්ච කට්ටියක් වෙන කිසි දෙයක් ඕනේ නැහැ. භාවනාවමයි භාවනාවම ධාන. ඒගොල්ලෝ කරන්නේ අර ගතිපටිය හැදෙන්න දෙන්නේ නැහැ. බාහිර රූපවලට ඇලි ඇලි ගියොත්නේ. ගැල්ලමයි දිහා බලන්න ගත්තොත් විහිිත ඇදිලා යන්නේ නොබල හිටියනම් ඉවරයිනේ කියලා. මේ පැත්තකට වෙලා දැක්කොත් ඇට සැකිල්ල මාස් ටික ලොම් ටික දත් ටික මේ ලස්සන ගෑනු ළමයි මේ ලස්සන සින්දු කෑලි වලට බෙද බෙදා තමන්ගේ හිත හොස් කාලා ඇදිලා යන්න ඕනේ ඒවා ටික ඔක්කොම ගලවනවා බාහිර සංඥාවම ගන්නින ඒ සංඥා නිරෝධය එහෙම කර කර එහෙම කර කර ඔහු දන්නේ නැහැ ඇය දන්නේ නැහැ ධක්ම ගති ගොඩක් වපුරන බව තව සසරදී ගස්ස ගන්න බව ගතියක් හදනවා කියලා දැකලා නැහැ අහලත් නැහැ එනම් පිමුතුනි ඔබ අද වාසනාවන්ත වුණා ඔබ මීට පෙර කවදාවත් නොඇසූ විරු දහම ඒ දහමේ තියෙන හිල් ඒ දහමේ තියෙන ඔබ ඔබ විසින් හදාගත්ත හිල් ඇත්තටම දහමේ හිලක් නෑ ඒ මූල ධර්මයේ හරිම පිවිතුරුයි හරිම සියුම් හරිම සරල ප්‍රායෝගික ප්‍රතිපදාව බුද්ධ දේශනාවේ තියෙන්නේ පටිච්ච සම්උප්පාද ධර්මතාවේ ඔබ වැරදි කණ්ණාඩි වලින් ඔබ ඉන්න රාමු තුල කොටු වෙලා මේ දහම වැරදියට ඔබ අල්ලාගෙන ඉන්නවනම් කරුණා කරලා ඒ ධර්මයේ ඔබ තුලින් නිදහස් නිවහල්ව දකින්න එතකොටයි ධර්මයේ ඔබට තේන්න ගන්න. ඉතින් මම හිතනවා අද මේ කරපු දේශනාව සිරු දෙනාටම ඔබේ ජීවිතය තුලින්මම සම්පත් සම් දැකලා මේ ගතිපටිය ගලවාගෙන මේ ජාතියේම සංසාර දුකින් අත මිදෙන්නටම මේ ධර්ම දේශනාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිඨාන කරමි. සුවපත් වේවා.